දැන් භගමසේකර කියනවානේ මේ තම්බා බතල දළු ලුණු දියර ඉස්ස පොල්ගා මුසුකොට කවා බඩගිනි නිවම්මා ඔබේ කියලා. දැන් හිතනවා නිකන් මේ හරියට හොඳ අම්මා කෙනෙක් වෙන්න නම් බතල දළු තම්බලා කන්න දෙන්න ඕන සීන් එකක් තියෙන්නේ. ඒ වගේ හිතනවා. නිකන් සොසේජස් හරි ඊට වඩා බුරියානි හරි දුන්නොත් එහෙමනේ අම්මා නෙවෙයිද වගේ එකක්. ඒ ඉස්සරහ මල් වඩන් තියාගෙන හැමදාම ශෝකී ජීවිතයක් ගත කරනවට වඩා කාගේ හරි ආදරයට නතු වෙන එක ගැහණියකට වාසනාවක්. පදවි ලබා ගන්න එක උත්තරීතර දෙයක් හැටියට විශ්වාස කරනවා. ටිකක් උත්තරීතරයි තමයි. හැබැයි උත්තරීතර වෙන එක සමාජීය විසින් පාවිච්චි කරලා තියෙනවා. මේ දරුවත් පාවිච්චි කරනවා. ඒක අපි දන්නේම නැතුව ඒක වෙලා තියෙනවා. දරුවන්ට ආචිලගේ සීලාගේ ආදරය හම්බ වෙනවා. අප්‍රමාණව හම්බ වෙනවා. හරි පරිස්සම්. හැබැයි අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒගොල්ලන්ට ලැබෙන ගුරුහරුකම් ආච්චි අමලාගෙන් සීලාගෙන් ඒවා කොයිතරම් ප්‍රගතිකාරකද සමාජයට. දැන් මේ වර්තමාන પરම්පරාව අපේ තරුණ પરම්පරාව ගැන ඒගොල්ලෝ අලුත් විදිහට හිතනවා දකිනවා. හැබැයි ඒක සමහර වෙලාවට වැඩිහිටියන්ගේ අතින් නාස්ති වෙනවා. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. විකාශිත ඇතැම් දෙලියක තුරුණු නළුවෙකු ගැන කියවන්නේ ගැහැණියා සිහිසුන් නොමැති විලසට මල්ටිවිටමින් ගැන යොදය රහිත නැවුම් කිරි ගැන ඕගනික් පළතුරු ගැන කියා දෙන්නේ පාඩම තවත් දෙකිය අයිබන් පරිසරයත් එක්ක ජීව සම්බන්ධතා හදා ගන්න මිනිසුන්ට පුළුවන් බොහොම සතුටින් ජීවත් වෙන්න. මොකද සබාධම අපට කියා දෙන පාඩම් තරම් කිසිම මිතුරෙක් කිසිම නිර්මාණයක් අපිට පාඩම් කියා දෙන්නේ නැහැ. සබාධම කියවන්නට පුළුවන් මිනිසාට මේ ලෝකයේ වඩ වඩාත් පහසු වෙන්න තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම සබාධමට පෙරලා ගෞරව කරන කෙනාට සබාධමේ අනියත ස්වභාවයන් වඩා හොඳින් අවබෝධ කර ගන්න පුළුවන්. හැබැයි දැන් මේ පරිසරය මේ පණිවිඩය තෝරා ගන්නට බැරි නම් අපි සහ යන්ත්‍ර අතර සමානකම් ආසන්න වශයෙන් ඇති වෙනවා. ඇත්තම මේ දැන් අපි හුස්ම ගන්න මිනිස්සු සහ හුස්ම නොගන්න යන්ත්‍ර එක ළඟට එකතු වෙන්න පටන් ගත්තොත් කවදක හරි දවසක ලෝකේ මේ ලෝකේ කොහොම වෙනස් වෙයිද? එහෙම සිතුවිලි වල ඉන්න පුළුවන් කවියන්ට. කවියා කලාත්‍රයම දකිනවා. ඔහු අලුතෙන් හිතනවා. එහෙම අලුතෙන් හිතන කලාත්‍රය දකින අනාගත කල්පනා මවන තරුණ කවියෙක්, නිර්මාණකරුවෙක්, ඒ වගේම ගුරුවරයෙක් අද අපි ආරාධනා කළා. කවි 10ේ අසුන සඳහා මෙතෙන් බොහොම ගෞරවයෙන් ආදරයෙන් ලෙන්ගතුව සුජීව සිරිමෙවන් කවියා අපි පිළිගන්නවා. අයිවන් අයිවන් මහත්මයා
කවියෙක් කියලා අඳුන්වන හැඳින්වීම සහ ගුරුවරයෙක් කියලා අඳුන්වන හැඳින්වීම ඔබට කොහොමද දැනෙන්නේ? ඒක මං හිතනවා මේක මං කවිය කියන එකට නම් ටිකක් බරට ගන්නවා මං ඒක ඒ කියන්නේ ඒක කවියෙක් කියලා කියන්නේ එහෙම කියන එක ඇතුළෙම මං ආසයි ඒක එක එක මං අඳුල්ලා දෙන්න නමුත් ඉතින් ඒක එතෙන්ට ඒ ඒ නම විදිහට මම අඳුන්නලා ගන්න වැඩේ අනිත් අය කොහොමද කරන්නේ කියන්නේ කවිය කියපුවාම භාෂාවත් එක්කලා වැඩ කරන එක්කනේ කවියගේ මාධ්‍ය භාෂාවනේ එතකොට එයාට භාෂාව පිළිබඳ තියෙන පරිච්ඡය කොහොමද එයා ඒක ඒක පාවිච්චි කරන්නේ එතකොට එයා ජීවිතෙත් එක්කලා කොහොමද කවියත් එක්ක තියෙන ගනුදෙනු ඒ වගේම මං ගුරුවරයෙක් වෙන්න ආසයි ගුරුවරයාට තියෙන වාසිය තමයි කවියට වගේම ඔඩියන්ස් එකක් ඉන්න එක ඒ කියන්නේ ලොකු පිරිසක් ඉන්න එක මට හිතෙනවා සමහර වෙලාවට කොච්චර මිනිස්සු ඉන්නවද සමාජයේ අපි හිතන දේවල් තව කෙනෙකුට කියා ගන්න බැරුව ඉන්න අය කියා ගන්න කෙනෙක් නැතුව ඉන්න අය ඉතින් ඒ අතින් මම වාසනාවන්තයි කියලා හිතනවා මං කියන දේවල් අහන්න ගොඩක් කට්ටිය ඉන්න එකන එකම දැන් කවියා සහ කවිය ගුරුවරයා කියන භූමිකාව දැන් මේ අපි හිතනවා සාමාන්‍යයෙන් කවි ලියන මිනිස්සු කවි අහන මිනිස්සු ඉන්න ලෝකේ හරි ලස්සනයි කියලා හැබැයි මේ ලියන කවි ගොඩක් අය කවිය බැහැර කරලා තිබෙනවා හැබැයි දැන් වර්තමානයේ වෙන විට කවිය ඉතාම ප්‍රමුදිතව ඉහළට එසවෙන කලා මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා දැන් කවි කියවන පාඨක සමාජය අපට ජනප්‍රිය මාධ්‍යයෙන් පේන්නේ නැහැ ඔබට හැබැයි ප්‍රතිචාර වශයෙන් හමු වෙනවා සාමාන්‍යයෙන් බැලුවහම කවියත් එක්ක ජීවත් වෙන සමාජය ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් පරිසරයක් දැන් තියෙනවද එහෙම නැත්නම් අර නෑ අනේ කවි කියවන්නේ නැහැ වගේ හැඟීමක්ද අපිට තියෙන්නේ කවි කියවනවා ඉස්සරට වඩා ඒක හොඳ ප්‍රවණතාවක් එක කාලෙක තිබුණා වජරේ මේ කාලයක් කවිය මිනිසුන්ගෙන් ඈත් වුණා කියලා කිව්වනේ ඒර නිසදෙස් වගේ කවි ආපු කාලේ ඒ කියන්නේ කොළඹ යුගයේ කවියෝ කවිය ජනතාවට ලං කළා හැබැයි පේරාදෙනි කවි වලින් නැත්තන් නිසදෙස් කවි කියලා ආව කවි වලින් පස්සේ ආකෘතිය වෙනස් වුණාට පස්සේ අර ගායනා කරන්න තිබිච්ච එකෙන් බලන්න පුළුවන් ඒ කියන්නේ අපි කියන එකට මේ ශ්‍රව්‍ය ගෝචර ආකෘතියක තිබිලා දෘශ්‍ය ගෝචර ආකෘතියකට මේක ගමන් කළා ඒ කියන්නේ එතකොට කවි පොත බලන්න ඕනේ පෙරලලා කවිය හැඩේ ආකෘතිය එතෙන්ට කවි එනකොට භාෂාවත් ටිකක් වෙනස් වෙලා භාෂාව ටිකක් බර රූපක අලුත් රූපක පාවිච්චි කරන්න පටන් අරගෙන බොහොම නව්‍ය සංකල්ප රූපමවන විදිහට අර කලින් කවියෝ පාවිච්චි කරේ කවියට මිහිරි වචන දැන් කොළඹ යුගයේ කවියෝ නම් කිව්වා කවි ලියන අයට මෙන්න මේ වාක්කෝෂය පාවිච්චි කරන්න කියලා මිහිරි වචන තියෙන්නේ සුන්දරිය සුකමලිය හාන්ද ඔවා තියෙන්නේ ලස්සන වචන ඒ වගේම ලස්සන දේවල් තමයි ඒගොල්ල කවියට ගත්තේ ගොඩක් වෙලාවට හැබැයි සිරිගුණ සිංහ වගේ කවියෝ එන කාලෙ වෙනකොට කවියට ගත්ත ගොරහැඩියයි කියන වචන තකරම් බෙලෙක්ක තහඩු මුඩුක්කු පකිස් පෙට්ටිය වගේ වචන එතකොට ඒ කාලේ තමයි කවිය මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා නිකන් හැබැයි පස්සේ කවිය ඇතුලේ කවිය කියවන අය ඇතුලේ තේරුම් අර ගන්න පටන් ගත්තා මේ කවිය ඇතුලේ වෙන මොකද්ද භාෂාවෙන් වැඩක් කරලා තිනවා අමුතු දෙයක් කියනවායි කියලා ඒක හින්දා කවිය මිනිස්සු දැන් ඒක යම් සාක්ෂරතාවක් තියෙන ඕන කියලා මං හිතන්නේ කවිය කියවන්න දැන් අනිවාර්යයෙන් රස හඹා යන අලුත් ලෝකයක් දකින්න උත්සාහ කරන කෙනෙක් එක්ක කවි තෝරන්න ලැබෙන එක සතුටක් ඉතින් හෘද සංවාද තනන කවි මත පියවර තියාගෙන යන ගමන අපි පටන් ගමු මේ ලිහිසි පටල ගෑවි ඇවිස්සෙන කවියකින්ම ඔබ පටන් ගැනීම ඔබේ පටන් ගැනීම ඇතුළෙම විශේෂත්වයක් හදලා දෙනවා අපි යමු කවියට. වජිරයි මං මේ පාර දීවිච්ච කවි පොත් වලින් ගොඩක් කැමති වෙච්ච කවි පොතක් තමයි ගිය අවුරුද්දේ සම්මාන හම්බෙච්ච කවි පොතක් මේ ලක්ෂාන්තගේ ලියසැව් ලිහි ගිය ඝනසාමඬලු කියන පොත. මේකේ මේ කවියක් තියෙනවා අර අපි දැන් කතා කරපු සංවාදෙදිම වගේ මේ කවිය ගැන. කවියා මේ කවියක් ලියන වැඩේ කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ කවිය කොහොමද බිහි වෙන්නේ කවිය කියන හැඟීම කවියගේ ඇතුලේ තිබිලා කොහොමද ඒක එළියට එන්නේ කොහොමද ඒක තියෙන්නේ ඒක මගහරින්න පුළුවන්ද කවි සිතුවිල්ල කියන එක දැන් කවියක් බිහි වෙන්නේ සිතුවිල්ලක් තියෙන්න බෑ කවි සිතුවිල්ලක් ඉතින් එයා ලියනවා මේ වදන සුරක සායමාස්වාදය කියලා කවියක්
භාෂාවම මං හිතනවා කවි කවියෙකුගේ තියෙන වැදගත්ම දේ තමයි කවි ඒ පොත හොඳද නරකද කියලා කියන්න හේතු වෙන දෙයක් එයා භාෂාව කොච්චර ඒ භාෂාව උස්සනවාද කවියගේ භාෂාව කියන එක තිබුණු තැනින් කොච්චර උඩට අරගෙන එනවාද කියන එක එතකොට සමස්ත කවියේම කවිය පිළිබඳ කතිකාවෙම ලොකු වෙනසක් ඇති වෙනවා ඔය දැන් සුජීව මේ මේ කවිය පටන් ගන්නකොට ඔබ දැන් මාතෘකාව කිව්වහම මේ මේක මං කලිනුත් මේ කවිය කියවලා දැන් මේ වැඩසටහනට පෙර කතන පෙර බිම් සකසන කොටත් ආයේ කියවලා දැන් ඔබ ආයේ මේ මාතෘකාව මට අවධාරණය කරයින් පස්සේ ඒක පාටම අර මේ මේ ගල් ගැහෙන ස්වභාවයක් තියෙනව නේද මේ මාතෘකාව ඔව් මදන් ඇසුරේ සායම ආස්වාදය ඉතින් ඇත්තටම මේ කවියගේ සිතුවිල්ල කොහොමද තමන්ගේ ඇතුලේ තිබිලා වැඩ කරන්නේ කොයි වෙලාවෙද තියෙන්නේ මගරන මොහොතක් ඇත්තෙම නැහැ රෑ නින්දක ස්වප්න රශ්මි සුණු කර දිවා වෙහෙසෙහි පොරෝනාවද විනිවිද ඇතුළු වෙයි සිතුවිලිමය සීතල නරඹන වර පසුදා පෙරඹර කැලෙතනවාද නොදනිම් ලයතුර පිනිවිතක් නොසිඳෙන හැඟුම් කලල පා ගසයි නෙකවර කෙසේ ගැබ් ගන්නේද මසිත මේ ලෙස කියන්නේ මේ නිදා ගන්න ගියාපුවාම ස්වප්න රශ්මි මුසු කර ඒ කියන්නේ හීනක තියෙන උණුසුම් කුඩු ඒකට එකතු කරලා දිවා වෙහෙසේ පොරෝනාවද විනිවිද මේ මේක තමයි වැඩේ මේ ලක්ෂාන්තගේ රූපක පරිහරණය දිවා වෙහෙසේ පොරෝනාව ඒ දිවා වෙහෙසට පොරෝගත්ත ඒ පොරෝනාවත් විනිවිදගෙන ඇතුළු වෙයි සිතුවිලි මේ සීතල ඇතුළට යනවා ඒ තමයි යන්නේ කවි කවි කලල ඒ කවි කලල පාගසන ඇතුළේ ඒ කියන්නේ කවියක් බිහි වෙන්න අවශ්‍ය කරන බීජය ඉතින් ව්‍යසන මැද මද්දහන් වල මග බැස ඇවිදිද්දි සමච්චලෙන් රැසී විඳ සැඟවෙන ඉරේ මුහුණද තව හස නොහස මුහුණුද තුට්ටු රොටු දිවි පිරිද්දුම් වේදනා පසුරුද සූරද්දි මතක පටක පෙරලෙස මෝදුවේ දිවියේ දා කහට ලේ ඉරි සිටියම මේ ජීවිතේ විවිධ මුහුණු දකින්නකොට එක එකනා හම්බ වෙනකොට විවිධ මතකයන් හිතට ගලාගෙන එනකොට ඒ හැම මොහොතකම ඒවත් එකලා අර කවි සිතුවිල්ල මෝදුවෙන්න පටන් අර ගන්නවා මේක තියෙනවා හැමතිස්සෙම තින් ගමන් බිමන් යනකොට ඒක කියනවා මෙහෙම උදෑසන තේකහට බඳුනේහි මද දුම හිරු එළිය වැළඳ ගන්නා මොහොතක වදන් වනින් පින්තාරු කෙරෙන එමත් සාර සායමාස්වාදයේගෙන නිම් නැති හැඟුමාවලියක් සිත් පැලැට්ටුව මත මුසුව වියලියයි රහසෙම දැන් කවිය කියන්නේ මේ මං කලිනුත් කිව්වේ වචනය මේ භාෂාවත් එක්ක වැඩ කරන කෙනෙක් භාෂාව කියන්නේ උගුලක් භාෂාව උගුලක් ඒ කියන්නේ අපිට හැමතිස්සෙම අපි හිතලා බැලුවොත් ඔබ ඔබ සංනිවේදකෙක් විදිහට ඔබ අනිවාර්යෙන්ම මට කියා ගන්න ඕන දේවල් ටික මම මගේ අතින් කියුණාද මට කියා ගන්න ඕන මට ඒ වචනේ හරියට මේ වචනේ ආවද මට ඕන වෙච්ච වචනේද මං කිව්වේ කියලා ප්‍රශ්නයක් තියෙන හැමතිස්සෙම අපිට සමහරලාට අපි ඕනම වචන කිව්වත් ඒක අහගෙන ඉන්න කෙනාට ඒ අර්ථෙද දැනුනේ මට කියන්න ඕන මේක හැමදෙසම අපි කියනවා මේ පොඩි ප්ලේ එකක් තියෙනවා ප්ලේ එකක් කියන්නේ මේ ඒ දෙක අතර පොඩි පරතරයක් හිටිනවා හැමදෙසම හරියටම ෆිට වෙන්නේ නැහැ කොයි වෙලාවකවදවත් එතකොට කවියගේ භාෂාව ටිකම මේක තව තව වැඩි වෙනවා එතකොට මේක උගුලක් ඒ කියන්නේ දන්නේම නැතුව සමහර වෙලාවට කවිය වචන පාවිච්චි කරනකොට ඒ වචන අස්සේ එයා කියන්න ගියේ දේ නෙමෙයි වෙන එකක් කියවිලා දැන් මේ ඒක තමයි ඒ කියන්නේ හරියට කැන්වස් එකක චිත්‍ර ශිල්පියෙක් වර්ණ තවරනකොට හරිම වර්ණය තෝරගන්නවද වගේ වැඩක් තමයි හරිම වචනය එතෙන්ට ගන්න වැඩේ. දැන් මේ කවිය එක තැනක කියන හරි අපූර්ව දෙ මේ සමහර වෙලාවට මේ අත්හැරලා දාලා යන්න හදනවා මේ මේ කවි සිතුවිල්ල මම. මොකද කවි සිතුවිල්ල වේදනාවක් බරක්. ඒක දරාගෙන ඉන්න හරි අමාරු දෙයක්. එනිසා මම සමහරලාට හරියට ජනේලෙන් වහලා ජනේලෙ වහලා මම එයාව එළියට දාන්න හදනවා වගේ සමහර වෙලාවට එහෙම මම එළියට දානවා දාපුවාම හිතාගන්න බැරි වෙකින් මගේ පස්සෙන් එනවා ඒක කියනවා මේ එක තැනක එයා කියනවා මේ හරි අපූර්වට රෑ බෝවත්ම කවුළු වසා නිසි ලෙස යලි හැරෙන පමාවෙන් නල පිබුමෙන් විවර කර හමායන ගුප්තාත්මයක් සේ පසුපස හරි භයානකයි කියන්නේ ජනේලෙ වැහුවට පස්සේ නල පිඹුමින් විවර කර හුලම් පාරකින් ජනේලෙ ඇරගෙන ඒත් මගෙත් එක්ක එනවා කුත්තාත්මයක් වගේ බය කරනවා අපිව
කියන්නේ ගැළවෙන්න දෙන්නම නැහැ මේ කවිසිතුවිල්ල. ඉතින් අන්තිමේදී කියනවා මේක කොහෙද තියෙන්නේ? පපුවේ වම්පසේ හෝ යම් තැනක ඉසමැද ලයෙහිද මා රිදුම් දෙන නෑ සුහඬ. දනිමි ඔබේ මායම්කාර සකිසඳ. මේ මායම්කාර සකිසඳ කියලා මේ ලක්ෂන් කියන්නේ අර කවිසිතුවිල්ලට. මම මායම්කාර යාළුවෙක්. මෙයා මට ගැළවෙන්නම දෙන්නේ නෑ. දනිමි ඔබේ මායම්කාර සකිසඳ හුස්ම නූල් ඇද ඇද මා නිසල මසක් කර මිස නිසකේ නොයන බව දැන් ඔබ මාව මරලා දාලා මිසක් හොයන්නේ නැහැ. කෙනේ සිතුවිල්ල කොයිතරම් භයානකද? ඒක සිතුවිල්ල ඔබ මාව මරලා දාලා ඒක ලස්සන්ට කියනවා. හුස්ම නූල් ඇද ඇද මා නිසල මසක් කර මිස. ඉතින් වජිරය මම මේක ගන්න හේතු උණු දේ තමයි ගොඩක් වෙලාවට මේ මේක හිතන්න ප්‍රේමය වගේ හැඟීමක් එක්කලා කොහොමද මේ මේක එළියට එන්න වුණොත් එහෙම මේ සිතුවිල්ල එතකොට ඒක තවත් භයානක වෙනවා. හතරම මේ හැඟවිල්ලේ එන හැඟුම් හදවතට අල්ලා ගන්න හිතුනහම අර ඔබ කියන මේ පපුවේ වම්පස රිදුම හරියටම සමපාත වෙනවා. මොකද හේතුව මේ මම මේ පපුවේ වම්පස ඉල්ලන හැඟුම් හරි අමුතුයිනේ. ඒතර මේ ඉල්ලන හැඟුමයි අර මේ කියන කවියාත්මයයි එකට එකතන එකතුනයින් පස්සේ මෙදනට ගැලවෙන්න බැරි වෙනවා. දැන් මේ ගැලවෙන්න බැරි වීම තමයි මේ වදන ඇසුරක සාය මාස්වාදය හිතන්න කොහෙටද මේ අපිව අරගෙන යන්නේ. එතකොට මම මෑතක වැඩසහන කරත් කිව්වා මම නිතරම කියනවා මේ ලක්ෂාන්තගේ කවි පොත්වල මාතෘකා යෙදුම් හිස් යෙදුම් සහ එතන මේ කවි හිස ඔහු නම් කරන විදිය මාතෘකාව නම් කරන විදිය ටොපික් එක දාන විදිය ඒ වගේම ඔහුගේ කවි පොත් ඔහු නම් කරන විදිය මේ මේ සමක්කම ලක්ෂාන්තට පිහිටලා තියෙනවා. ඉතින් ඒක සතුටක් එක් වෙලාවකට ලෝභකමක්. ඉතින් ලක්ෂාන්ත බොහොම ආදරයෙන් මතක් කරලා අපි යමු එහෙනම් ගියහන්න. අද කවි 10 සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය ඒ වගේම ආනන්ද පද්මසිරිගේ කුරවි සංගීත කණ්ඩායම එකතු වෙලා අද ගී ගායනට එකතු වෙනවා විශාරද චතුරගයන් ජයනිත්ති සහ විශාරද පුන්සඳා මියැසි ජයනිත්ති. අපි යමු එහෙනම් පළවෙනි කවියෙන් පළවෙනි ගීතය. රසුදල් උතේ අවා කාන්සිත එලනා කඳුලන් නුඹට සිල් පැන් දිදක් වඩනා මනුලුන්
තෙමි මතක සුවඳ වැළඳ කනි නිදි නැතිර දැස තෙමි මතක සුවඳ වැළඳ කනි මා තනි උණු අයුරු පෙනි නුඹ සැන රසුදල් උදේවා කාන්සියට එලනා අඳුලන් නුඹට සිහිල් පැන් බිඳක් කවිය කියලා කියන්නේ මූලික වශයෙන් ගත්තාම කැප නොවූ සාහිත්‍යයක් කියලා මාක්ස්වාදයේ ප්‍රිය වුණු දාර්ශනිකයෝ කිව්වා. දැන් සමහර වෙලාවට සමහර කවියෝ කවියට ලබා දුන්න නිර්වචන තව කෙනෙක්ට ප්‍රශ්න කරන්න හිතුනහම ඔවුන් ඒ පිළිබඳව ප්‍රශ්න කරා. දැන් කවියට එහෙම ගෑවෙන තැන පාට හදන්න පුළුවන් කියලා සමහර අය තේරුම් ගත්තාම කවියට නිර්වචන හොයන එක අතහැරලා දාලා කවි හොයන්න කවිවල තේරුම් කවි වලින් කියන අදහස හොයන්න ඔවුන් උත්සාහ කළා. කොහොමත් කවියෙකුට පුළුවන් මිනිහෙක් උමතු මිනිසෙක් බවට පත් කරන්න පළවෙනි කවියේ කිව්වා වගේ. ඉතින් එහෙම අපිව උමතු කරපු කවි රටාවල තරුණ කවි પરම්පරාව ඉදීම සතුටක්. ඉතින් අර ඒ කවි පොකුරේ ඒ කවි පෙරහැරේම අපට හමු වන තවත් කවි නාමයක් එක්ක ඔබ දෙවන කවියට පිවිසෙනවා. මම ගත්තේ වජිරයේ උපේකලාගේ කවියක්. උපේකලා අතුකෝරල. එයා ගැන කියන්න ඕනේ මේ එයාගේ කවිවල දැන් ගොඩක් වෙලාවට මේ ගෑනු ළමයි කවි ලියනකොට එහෙම නැත්නම් කාන්තාවන ස්ත්‍රීන් කවි ලියනකොට අපි දන්නවා සීගිරි කීවල ඉඳලම ස්ත්‍රීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ අපි දන්නවා මේ සමාජයේ පුරුෂ මූලික සමාජයක්නේ. පුරුෂ සමාජයක් මේ සමාජය. ඒතර එහෙම සමාජයක ස්ත්‍රියගේ පර්යාලෝකෙම නැත්නම් ස්ත්‍රිය හිතන විදිය, දකින විදිය සහ එයා කොහොමද මේ සමාජයේ යාට විඳින්න තියෙන දේවල් ටික. එක හරි නපුරුයි. ඒ කියන්නේ ඇය දිහා බලන විදිය ඒක හැදිලා තියෙන එක අපි හරි සාම්ප්‍රදායිකයි. එතකොට කාන්තාව පිළිබඳ නිදහස ගැන කතා කරනවා. විශේෂම දේ තමයි දැන් මේ මම ගුරුවරයෙක් විදිහට දකින දේ තමයි මම ගොඩක් කලාවට ඇසුරු කරන්නේ අවුරුදු 16 18 අවුරුදු 20 ඒ වගේ කාලෙක ඒ කියන්නේ භද්‍ර යවන වියේ ඉන්න ළමයි. ඒගොල්ලන්ගේ ප්‍රේමණීය හැඟීම් කියන එක අනිවාර්යයෙන්ම උතුරන කාලයක්. මේකෙදි මම දැකලා තියෙන දෙයක් තමයි ගෑනු ළමයි ආදරය කරනකොට පිරිමි ළමයින්ගෙන් පීඩා විඳිනවා. මම මේ මෑතකදී මමත් අපි කවියෝ කීප දෙනෙක් ඉම්රාන් කීර්ති මස්සිම්බුල් මසා අපේ මහින්ද ප්‍රසාද් මස්සිම්බුල ඒ වගේම ඩොමිනික් චන්ද්‍රසාලි කියන කවිය අපි කීප දෙනෙක් අපි ගියා මේ සබරගමුව විශ්වවිද්‍යාල එක්තරා වැඩසටහනකට සංචාරක හා කළමනාකරණ පිටේ. ඒකෙදී අපිට අපි කතා කළේ නිදහස සහ ආදරය ගැන. ඒ කියන්නේ කවිය නිදහස සහ ආදරය කියලා මාතෘකාවක්. ඒකෙදි මම කතා කරලා මම ඔඩියන්ස් එකට අහපු එක තමයි වජිරයි මේ කවුද මෙතන ඉන්න පෙම්වතුන්ගෙන් කවුද ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට නිදහස දෙන්න කැමති? මොකද අර ඕෂෝ රාජිනිෂ් කියනවා මේ ආදරය කියන්නේ නිදහස කියලා. ඒ අහස වගේ කියලා කියන්නේ ඒ නිදහස අහසට සමාන කරනවා. එතකොට තමන්ගේ ආදරවන්තයා කුරුල්ලෙකුට සමාන කරනවා. යාට නිදහස් අවකාශයේ පියාඹගල යන්න ඕන තරම් ඉඩ දෙන්න ඕන කියලා කියනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ සමාජයේ හිම තට්ටු කපන්න තමයි ලෑස්ති. එයාගේ එතකොට කියන දේ තමයි නෑ මම ඔයාට ඔයාව හදා ගන්න තමයි එහෙම කරන්නේ. ඒ වගේ. ඉතින් ඒ වුණාට අපි දන්නවා යාළු වෙච්ච දවස් ඉඳලා දණ්ඩ නීති සංග්‍රහයත් නැති තරම් නීති ගොඩක් දානවා ගොඩක් වෙලාවට ආදරවන්තයා ආදරවන්තිට.
එතකොට මේ ආදරවන්තී මේකෙන් පීඩාවට පත් වෙනවා. ඒ නීති කැඩුවොත් ඒ නීති උල්ලංඝනය වුණොත් එයා ඇති සමහර වෙලාවට වද වේදනාවලට ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒකෙත් අපි එතකොට හිතන්න ඕන දේ තමයි අපේ සමාජයේ පිරිමියා නිරෝගීද කියලා. මානසිකව නිරෝගීද කියලා. එතකොට අනිත් කෙනාව අපි ඇතුලේ හැමෝගෙම තියෙනවා වජිරය මේ වදක ආශාවක්. අනිතව රිදවන ආශාවක් තියෙනවා. ඒක තමයි ඊට පස්සේ පරපීඩකත්වයට පරපීඩක කාමයට ඇතුල් වෙන්නේ. ඉතින් මේක හින්දා ඒ එහෙම ඒ නිරෝගී නොවන ආත්මයක් සහිත පිරිමියාගේ වේදනාවට රිදවුමට හැමතිස්සෙම කාන්තාව ලක් වෙනවා. ඉතින් මේක ප්‍රේමයේදී බරපතලයි. ඉතින් මට හම්බ වුණා උපේකලාතු කෝරළගේ මේ ඍතු අගශේෂපත් කියන කවි පොතේ කවියක්. එයාගේ අන්තිම කවිය උමතු ගැහණිය. යන්න මාදමා ඔබ යන්න බැඳ දැමු වරපට ලිහා යන තැන යන්න නිල් පාට තැල්ම පිට පියාටෙන් තෙල් ගන්න ඔබ එපාකි කළු කැත ගැහණියට සුව වෙන්න ඉඩ දෙන්න. ඇයි මේ ආදරය කරපු කෙනාට යන්න කියලා කියන්නේ? ඒ රිදවුම් දරා ගන්නම බැරි තැන. මම දැකලා තියෙනවා වජිරයියේ පෙන්නලා තියෙනවා ගෑනු ළමයි පිරිමියාගේ තැලුම් කාපු තැන් නිල් වෙලා රතු වෙලා පාරවල් හිටපු තැන්. ඒක හරි වේදනාවක්. ඉතින් ඒවා ඒක දරාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒක එක අවස්ථාවකට ආවට පස්සේ ඒක තවදුරටත් එයාට ඒක දරාගෙන ඉන්න බැරුව යනවා. එතකොට තමයි යන්න කියලා කියන්න හිතෙන්නේ. පුපුරා යන්න නේද? පුපුරා යන්නේ. ඉතින් මේක කියනවා නිල් පාට තැල්ම පිට පිහාටෙන් තෙල් ගාන ඔබ එපා කි කළු කැත ගැහණියට සුව වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ එහෙමනම් කවුද ඇයව ලෙඩ කළේ? ඇය වසනීප කළේ කවුද? ඉතින් කළු කැත ගැහණියට අපිට පේනවා ඒව ඇතුලේ ඇය විඳපු නෝක්කාඩු නොරිස්සුම් ඒ වගේම කොයිතරම් ඇය ඇනුම් පදවලට ලක් වෙන්නේ නැද්ද ඇගේ පෙම්වතාගේ ගුටි බැටවලට. එපා මා සොයා යලි එන්න නිය පිටින් තට්ටු කර නිදි කුඹපත් පියවන්න කටු අතර අසීරුව මැලවි මැලවි පිපෙන ඔබ එපාකි රළු නපුරු ගැහැණියට ඇහැරෙන්න ඉඩ දෙන්න. දැන් මෙතන මේ හරි අපූරු දෙයක් කියනවා මේ නිය පිටින් තට්ටු කර නිදි කුඹපත් පියවන්න කටු අතර අසීරුව මැලවි මැලවි පිපෙන. ඒ කියන්නේ ඔහු එන්නේ ඇය ගාවට. හරියට අපි දන්නවා මේ රූපකේ හරි ලස්සනයි මේ නිදිකුම්බා අත්තර මේ අපි නිකන් යන්තම් ස්පර්ශ කළා විතර එයා ඇකිලෙනවනේ. ඒ තරම් සංවේදී, ඒ තරම් දැනෙන කෙනෙක් ඈ. ඒ තරම් සංවේදී. ඉතින් මට මේකත් එක්කලා මතක් වුණා වජිරය අර මලක් නොවේ රොන් රසම ඉල්ලන බමරුන්ට මම විලක් නොවේ දිය රක්කුසන් හට දිය බොන්ට. අර එහෙම එඩිතර කාන්තාව ගොඩක් අඩුයි. තැලි තැලි වේදනාව විඳද. ඔකේ භයානකම දේ මට හිතෙනවා මේ උමතු ගැහණිය කියන මාතෘකාවත් හරියටම ගැලපෙනවා. මොකද මේ ඇත්තටම මේ පීඩාවට පත්වෙන කාන්තාව දිගින් දිගට මේ පීඩාවට පත් වුණොත් එහෙම වෙන දේ තමයි ඒ පීඩාවයට රසයක් වෙනවා. ඒ හිස්ටරික වෙනවා. ඒ කියන්නේ ඇගේ ආත්මේ නොදැනුවත්වම වේදනාව ඉල්ලන්න පටන් ගන්නවා. ඉතින් අපි දකිනවා සමහර වෙලාවට අපි කියන්නේ ඒකෙ හොඳටම ගුටි කකා උත් එක්කම ඉන්නවා කියලා කියන්නේ අපි. මේ සමාජයේ ඉන්නවා මේ හොඳටම මේ ගුටි කකා ඇදින් දාලා යන්නේ නැත්තේ. සමහරවහන ඔච්චරම පීඩාවක් දෙනවා නම් ওই මිනිහත් එක්ක ඉන්නේ මොකටද කියලා. ඉතින් අපිටත් හිතෙනවා පුදුමයි කාලයක් යනකොට යාට ඒ පීඩාව රසයක් බවට පත් වෙනවා. ඒක නැතුව ඉන්න බෑ. ඉතින් අපිට පේනවා මේ උපේකලාගේ කවියේ දැක ගන්න දුරකහිඳ දැක ගන්න ඔබ හිසට උඩින් බට වැහි බිඳ කරු මැසිය පුලුන් තුඩු වලින් පෙඟු කඳුළු කොට වලාකුළු ඔබ එපාකි දැඩි උමතු ගැහණිය අහසක් මවනයුරු. අහසක් මවයි. ඒ කියන්නේ වලාකුළු බවට පත් වෙලා වැහි බිඳක අරු මැසිය පුලුන් තුඩු වලින් පෙඟු කඳුළු කොට වලාකුළු. කියන්නේ අර වැස්ස කොහොමද හැදුනේ කියනකොට මට මතකයි මහගමසේකර කියනවා ඈතේ පිට සිට යුගයෙන් යුගයට ප්‍රේමා තුරයන් හෙළූ කඳුළු වැල් එකතු වෙලාද
කඩා හැලෙන මේ මහවරුසා මැවුනේ කියලා. ඉතින් අපිට පේනවා මේ ගැහැණියකගේ රිදවුම උපේකලා ස්පර්ශ කරනවා හරි අපූරු තැනක. උපේකලා අතුකෝරල ගුරුවරියක්. ඒ වගේම කවි 10 දී ඔබට හමු වුණු සිතැත්තියක්. ඇයි මේ වැඩසටහනට ඇවිල්ලා තෝරපු කවි 10 ඇතුළෙත් ඔය වගේ දහසක් කතාවලට මාර්ග විවර කරලා දුන්න පාරවල් හදලා දුන්න. ඇත්තම මේ ඒකේ අමුතු සිතුවිලි එක්ක මේ ඒ ගැවසෙන දරුව කොයිතරම් වාසනාවන්. දැන් බලන්න ඔබ කියනවා මම ගැවසෙන්නේ 16 18 තරුණ ඉරිමල් යවවන යවණියොත් එක කියලා. මට ලෝභ හිතුණා. මොකද හේතුව? ඇත්තම අපි ඒ සමාජයත් එක්ක ගැවසෙනකොට තමයි අපි අලුත් වෙන්නේ. දැන් අපි හිටියොත් අර අපේ සීමාවනොත් එහා සිතුවිලි තියෙන සමාජයත් එක්ක මං හිතනවා අපේ සිතුවිලි සීමාව යන්නේ අර පල්ලෙහාට කියලා. ඔව් වචිරයි මෙහෙම එකක් කියන්න ඕනේ. දැන් මේ වර්තමාන પરම්පරාව අපේ තරුණ પરම්පරාව ගැන ඒගොල්ලෝ අලුත් විදිහට හිතනවා දකිනවා. හැබැයි ඒක ඒක සමහර වෙලාවට වැඩිහිටියන්ගේ අතින් නාස්ති වෙනවා. අපරාධය කියන්නේ ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය පවා මේ වැඩිහිටියෝ ලෝකේ දකින විදිහෙන් මොට වෙනවා. ඒකේ ප්‍රශ්නය තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේ වැඩිහිටි ඇසුර මේ සුලවත් ඇසුර මිනිස්සුන්ට ඕන. ඒ වගේම තරුණ ඇසුරත් මිනිස්සුගේ ජීවිතේ පෝෂණයට ඕනෑ කරනවා. ඉතින් මේ කතාව ඔබට බාර කරලා අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය. Galak
බොහෝ කවියන් කරන්නේ යමක් හීනියට අපිට අඟවන්න උත්සාහ කරන එක. ඒ වගේම ඒ අඟවලා ඒක ඇඟවෙන්නේ නැත්නම් තව පොඩ්ඩක් දනවන්න උත්සාහ කරන එක. කවියෙන් ජනනය කරන හැඟුම් ඔවුන් අපිට හීන් සීරු වෙන්නත් කරන්නේ එහෙමයි. මේ ඇඟවීම සහ දැනවීම හරහා. හැබැයි ඒ එන්නතේ ඖෂධ ගුණය අපි හරියට අරගත්තොත් අපිට ඒ ඔස්සේ යන්නට පුළුවන් දුරක් නොපෙනෙන ගමනක්. කවිය එහෙමයි. එහෙම කවියෝ තමයි මේ ලෝකයට මඟ පෙන්වන්නේ. මම හිතනවා කවිය කියලා කියන්නේ ඇගය යුතු මාර්ගෝපදේශකෙක්. එහෙම ඇගය යුතු මාර්ගෝපදේශකයන් අතර ඉන්න තවත් ඇගීමට පත් උණු සහ තවදුරටත් පත් විය යුතු කවියෙක් ඔබ අපිට තෝරලා දෙනවා. වජිරයි මම ඇත්තටම මේ අපේ කවි කෙතේ සිංහල කවිය ඇතුලේ ඉන්න මං ආසම කරන කවියෙක් තමයි නන්දන වීරසිංහ කවියා. ඉතින් නන්දන වීරසිංහ දැන් අපි ඔබ කියපු අර මේ පුරිකාවේ මම දැකපු ලස්සනම දේ තමයි ඒකට මම වචනයක් එක්කව කරන්නම් මේ 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 කතා බහි කවිවල තියෙන වැදගත්ම දේ තමයි මේ කවිය ඇතුලේ තියෙන කතිකාව එළියට ගන්න වැඩේ. ඒතර ඕනම කලා නිර්මාණයක් ඇතුලේ තියෙන කතිකාවක්. මොකද මේ නිර්මාණකරුවා ලෝකේ අලුත් පර්යාලෝකයකින් වෙනස් ඇහැකින් අපි අර කියන්නේ අර තුන්ගිනි ඇහෙන් දකින්නවා කියලානේ කියන්නේ. එතකොට එහෙම දකින්නකොට එයාට වෙනස් විදිහක දේවල් ගොඩාක් එකතු වෙලා තිනවා. එතකොට සමාජය පිළිබඳ ජීවිතය පිළිබඳ එයාගේ පර්යාලෝකය එළියට එන්නේ නිර්මාණයේ ඇතුලෙන්. අපි අපි නිර්මාණය ඇතුලේ තියෙන ලස්සන වචනද රූපකද සංකල්ප රූපද මැවෙන චිත්ත රූපද මේ ඔක්කොම මේ ඔක්කොම මේ හරහා එයා මේ වියමනෙන් ගේන්නේ කතිකාවක්. කතිකාවක් ගේන්නේ අපි ගොඩක් කලාවට අපේ සමාජයට මගහැරෙන්නෙත් ඒ කතිකාව. හරියට හරි. ඒ කතිකාව මගහැරනට මගහැරෙනවා නම් ඒ කවිය ගැන කතා කළා වැඩක් නැහැ. ඉතින් ඒක ලස්සන කවියක් ඒවා කිව්වට වැඩක් නැහැ. අපිට ඒ කතිකාව කතිකාව මගහැරෙනවා කියලා කියන්නේ ඒ කතිකාව අපි අත්පත් කරගන්නත් ඕනේ. අත්පත් කරගන්නවා කියලා කියන්නේ එයා කියපු දෙයින් අපි මේ සමාජ දේශපාලන තත්ත්වය තේරුම් අරගෙන කුමක් විය යුතුද? මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන දේ තමයි අපේ සංස්කෘතික ජීවිතයේ මානවයාගේ මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයේ ඔබ මේ කරන ව්‍යායාමයේ තේරුමත් ඒක මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයේ උසස් තැනකට ගන්න. කනවයි රමණේ කරනවයි කියන ජීවිතයේ එහා පැත්තේ තව ලොකු දෙයක් තියෙනවා කියලා කියන්න අපිට. මම දකින දෙයක් තමයි මේ කවිය මම ගත්තේ බුදුන් දැකීම කියන කවිය මේ ක්ෂණ නියාම කියන කවි පොතේ නන්දන වීරසිංහගේ මේ බුදුන් දැකීම බුදුහාමුදුරෝ දකිනවා මම බරපතල දේශපාලන කවියක් මේක බුදුන් දැකීම කියන කවිය ඒක දැන් අපි ගත්තොත් එහෙම මේ හන්දි ගානේ බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිම තියෙනවා එතකොට බුදු පිළිම දැක්කාම අපි නැගිටිනවා අපිට අපිට ලොකු අර්චන කාමීත්වයක් එහෙම නැත්නම් අපිට වැඳුම් පිදුම් කිරීමට පුරුවක් අපිට පුංචි කාලේ ඉඳලම දීලා තියෙනවා කොන්ක්‍රීට් පිළිම වලටද මම දැක්ක මේ ළඟකදී මේ උස සාමාන්‍ය පෙළ ඉවර වෙලා ළමයි කට්ටිය ඔක්කොම ඉස්කෝලේ ගාවට ඇවිදින් ඉස්කෝලේට දන ගහලා වඳිනවා අර ගොඩනැගිලි වලට හැබැයි අපි මේකේ මේ අපි තේරුම් අරගන්න ඕනේ මේ බුදුන් දකින්නවා කියලා කියන්නේ අපි මේ පිළිම වලට වන්දනා කරන එකට එහා ගිය යම් දර්ශනයක් තේරුම් අරගන්න එක මම එහිඳ මම දකින්න දේ තමයි දැන් මම මේ මෑතකදී මගේ ගමට ගියාපුවාම මගේ ගමේ මගේ අසල් වැසියෝ සහ මගේ නෑදෑ වෙන යාළුවෝ කට්ටිය මට කිව්වා මේ ඔබ එන කල හිටියේ මේ අල්ලගන්න මං හව ඇයි කියලා කිව්වා මේ අපි අර අතන තුම්මං හන්දිය ගාව අපි බුදු පිළිමයක් හදන්න ලෑස්ති කරලා තියෙනවා ඔයාගෙනුත් ආධාරයක් ගන්න හිතාගෙන ඉන්නේ කියලා ඉතින් මම හරික් මට මං ආස වුණේ නෑ ඒකට මම කිව්වා මට ඒකට උදව් කරන්න බෑ මං කැමති ගමේ කවුරු හරි වෙන කාට හරි මොනක් හරි ගයක් හදලා දෙන වැඩකට ඒ වගේ දෙයකට මං කැමති මොකද මං එහෙම කියන්නේ මං බෞද්ධිකම හින්දා මං හිතනවා බුදු පිළිම පාරට ගේන එකයි සද්දෙට ශබ්ද වාහිනී යන්ත්‍රවල පිරිත් ධර්ම දේශනා කරන එකයි මේ එකක්වත් බුද්ධාගම නෙවෙයි ඒක දේශපාලන එකයි ඒ සද්දෙට කියන්නේ මේ හරි අපි තමා
එනිසා ඒ නිසා තමයි අපේ රටේ දේශපාලකයන්ට ඉතා පහසු වෙලා තියෙන ආගම පාවිච්චි කරලා බලය ලබා ගන්න. ලංකාවේ සියලුම බල හුවමාරුවලදී ආගම පාවිච්චි කරලා තියෙනවා. අකල සියක් දහසක් සඳුන් කූරටි දෙවි දෙවි දෙන දුම් පිළිමහිමි වසා පැතිරෙනු දුටුවෙම්. ඉතින් දැන් යනා වජ්‍රයි මට මේක මම නන්දරයත් එක්කත් කිව්වා මේ මට මැවිලා පේන්නෙම අර අවුකන තැවැන්ත පිළිමයක් උසට නැගුණු යනවා වඳින්න මේ අවුකන පිළිමය වගේ විශාල පිළිමයක් වඳින්න සිහිලලි සිහිලලි සෙවනැල්ල සොයා කළ උස් රූපකායේ සෙවනැල්ල කියන්නේ ඒ බුදුන්ගේ පාමුලට යන අර මහ විශාල උත්තුංග දේහය එතන පත්තු කළ තියෙන හඳුන් කූරු සියක් දහසක් හඳුන් කූරටි ඒවා උඩට නැගීගෙන ගිහිල්ලා ඒ දුමාරේ නැගිලා නැගලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මූණත් ඇහිලා අර දුම් වලින් සුවඳ දුම් වලින් ඒ සුවන් ඒ දුම් සුවඳ දැයි සෙල් රුවට නැත හැඟුමක් දැන් මේක ගල් පිළිමයක්නේ මේ සුවඳ මේ 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 හඳුන් කූරු වල සුවඳ කොයි වගේද කියලා හැඟීමක් අර ගල් පිළිමෙට නැහැ මේ සුගදිතුගේ දසු නැයි දුම් කඳට නැත නුවණක් මේ බුදුහාමුදුරුව කියලා අර දුම් කඳ දන්නෙත් නැහැ දුම් කඳ සුවඳද කියලා අර පිළිමෙ දන්නෙත් නැහැ ඒ විතරක් නෙවෙයි මේ ඉන්නේ බුදුහාමුදුරුවද කියලා අර දුම් ටික දන්නෙත් නැහැ එක එකා වෙන් වෙන්ව පුද දුන් සුවඳ දුම් එකම දුම කිය දැන් වෙන් වෙන් වශයෙන් ගිහිලා බැතිමුතුන් පූජා කරපු අර එක එක වර්ගවල හඳුන් කුරුවල සුවඳ උඩට නගිනකොට මේ කාගේ පත්තු කරපු හඳුන් කූරේ දුන්ද මේ ඉන්නේ කියලා හොයා ගන්නත් බෑ. ඔක්කොම උඩට නගිනවා දැන්. හිමි නෙතෙහි නොදිසේ කවරෙකු පිදු දුම් දැයි වටහා ගත බවක කැල්මක්. බුදුහාමුදුරන්ගේ මූණේ පේන්නෙත් නෑ. ආ මේ අහවලාගේ දුම් මේ එහෙම ඒක පේන්නෙත් නෑ. මේ දූප මේලාවෙන් පිටත සිට මම් අනත් අහසේ ඈතට සැන අතුරු දන් වී යන දුම් දහර මෙනෙහි කරමින් උන්වහන්සේ දැකගනි. ඉතින් අවසානයේ එන්නේ එයා කියනවා මේ අනන්ත විශ්වය පුරා අනන්ත අවකාශය පුරා පැතිරී යන දුම් වලා ඒවා පැතිරිලා ගිහිල්ලා නැති වෙලා යනවා. ඒ ශූන්‍යතාව තමයි අවසානයේදී පෙන්වන්නේ. ඒක ඇතුලේ තමයි බුදුහාමුදුරුව දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. අතරම මේ ඔය කතාවේ දැන් මේ ශ්‍රද්ධාව කියලා අදහසක් තියෙනවානේ. මේ ශ්‍රද්ධාවේ නිවැරදි අර්ථ කියවීම නැති තැන දැන් කවියා ඉන්නේ ඉතාම උසස් තැනක. ඔබ ඉන්නේ කවිය තේරුම් ගන්න පුළුවන් තැනක. හැබැයි මේ කවිය තේරුම් ගන්න බැරි කවියා තේරුම් ගන්න බැරි ඊට වඩා ඊට පහළ ස්තරයක් ඉන්නවා. මෙන්න මේ පහළ ස්තරය මගක් හොයනවා. මේ මගක් හොයන අයට ශ්‍රද්ධාව කියලා දොරක් තියෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාවේ දොර තමයි අවභාවිතා වෙන්නේ. අන්න හරි ඒත් එක්ක මං අජර එකක් තව එකක් එකතු කරන්න ඔයාට ඒ තමයි මේ මේ කරමින් ඉන්න වැඩේ ඒ කියන්නේ කවිය ඇයි ඒ අර කතිකාව ගොඩ නැගෙන්නේ නැත්තේ මේ කවිය කියවන සාක්ෂරතාවක් තියෙනවා ඒ කවි කියවීමේ සාක්ෂරතාව කියන්නේ වචනවල තේරුම් දැනගන්න එක නෙමෙයි නමුත් කවියේ කවිය තියෙන වැඩේ ඒක ඒක වෙනම සාක්ෂරතාවක් තියෙනවනේ අපි ගොඩක් වෙලාවට චිත්‍ර ප්‍රදර්ශන බලන්න ගියාම ගොඩක් කටට චිත්‍ර තේරුම් අරගන්න බෑ වගේ තමයි තරම දැන් මේ මෙස්සි ජනගහනය මේවද හදනවා හැබැයි මේ පැණි කියලා සීනි දාපු පැණි විකුණනවා මෙන්න මේ ශ්‍රද්ධාව තේරුම් ගන්න කෑලු ඇතුලේ තියන්නේ ඕක දැන් එතකොට තමයි ඉතින් බැටල්ෙන්නේ එතකොට තමයි ගංගා වලින් ධාතු වරන් අයගෙනේ වයි ප්‍රශ්න එතකොට පාවිච්චි වෙනවා ඔක්කොම සමාජයේ පාවිච්චි වෙන එක අපි අර පටන් ගන්නකොටම කිව්වේ මේ කතිකාව ගොඩ නැගෙන්නේ නැති තාක්කල් ආගම පාවිච්චි කරලා දේශපාලන බලය ලබා ගන්න නිසා මේ ශ්‍රද්ධාව ඕනෑ නෑ කියන එක නෙමෙයි මේ කවිය කියන්නේ ශ්‍රද්ධාව ඕන හැබැයි අකාරවතී ශ්‍රද්ධාව සහ අමූලික ශ්‍රද්ධාව තේරුම් ගන්න පුළුවන් මනස හදන එක කරා නම් ශබ්ද වාහිනිය ඕනෙත් නෑ හන්දි හන්දි ගානේ බුදු පිළිම ඕනෙත් නෑ මිනිස්සු අවබෝධයෙන් ගමන යාවි එතකොට ආගමික ස්ථානයක කාර්යභාරය මෙන්න මේ දෙක හරියට අනුන්වල දෙන
මූලික වැසියා ශ්‍රද්ධාවේ මාර්ගයට ප්‍රවිෂ්ඨ කළා නිවන් මාර්ගයට අවතීර්ණ කරන එක. ඉතින් එතකොට ඔන්නයේ කොටස තේරුම් ගැනීම විවේචනය කරනවා නෙවෙයි කවියා. ඒක තේරුම් අරගෙන හරි තැනට ඔබව අරගෙන යන්නට උත්සාහ කරනවා. අපි යමු තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය. ऐसे मतुन कनुलु बिंदु किनु उपे सिरे पातु अन्नम हते नलेविन केले मल्किन उपे सिरे पापु तन्नम ऐसे मतुन कनुलु उपे सिरी पा दुवन्नम अते नलेविन केले मल्किन उपे सिरी पा पुतन्नम किलिस मल पिरी नुवर अतर पौन वटन वने वटियुब केलस मल पिरी नुवर अतर पौन वटन वने वटियुब सोया आवेनी पुलो तलये सोया आवेमी पुलो तलये अने पीठक नुमती उवित ऐसे मतुन कंदुलु किंदु किन उपे सिरी पातु अन्नम अते नलेविन केले मल्किन उपे सिरी पापु तन्नम इहल निल्वन आस विनीवित नंगेन उपगे योद पुतु बंद इहल निल्वन आस विनीवित नगेन उपगे योद पुतु बंद मगे नेत सित मोहनय कर मगे नेत सित मोहनय कर मगे कुतु पव पसक कर अत ऐसे मतुन कंदुलु किंदु किन उपे सिरी पा दुवन्नम अते नलेविन केले मल्किन उपे सिरी पा पुतन्नम तरुण समाज होयाने तमंट निदहासे जीवत्वेन पुलुवान तमंगे सितेंगियावन तेरुंगान एवगेम तमंगे वटपिटाव तमंगे गमनट सहाय करन परिसरयक एनिसा तमयि तरुणयो कियान्ने अपे अनागतयट अपिट गैलपेन वटपिटावक ओनै कर तिबेनवा कियला मेन मे कारणाव अम्मला तेरुंगान्नवा वेनत विदियकट अम्मला हितनवा දරුවෝ ඉල්ලන්නේ ඔවුන්ගේ ලෝකය වෙනස් විදිහට හදන්න කියලා අම්මලා ඉගෙනීම අධ්‍යාපනය මත පදනම් වෙච්ච ලෝකයක් දරුවන්ට හදන්න උත්සාහ කරනවා අපිට සමහර දේවල් හමු වෙනවා එතකොට සමහර දේවල් අතහැරනවා මේ ලෝකයේ මේ වටපිටාව විශේෂයෙන්ම ආසියාතික සමාජය ලංකාව විතරක් නෙවෙයි ආසියාතික සමාජයේ තියෙන බරපතල අර්බුද කවියෝ ඊටාම සීරු මාරුවට තේරුම් අරගනිමින් ඉන්නවා මම හිතනවා
මේ කවි කතාවේ සම්පූර්ණයෙන්ම දිවෙන්නේ අද සුජීව සිරිමෙවන් කවියා අපට තෝරා දෙන කවි කතා ඇතුළෙම තියෙන්නේ මේ සමාජ සංකතනය. ඉතින් ඒ නිසා අපිට ලේසියවත් එක්ක හතරවෙනි කවියට යන්න. මම වජිරේ තෝරගත්තේ මේ නිරාශ ගුණසේකරව. නිරාශ ගුණසේකර ලංකාවේ නැහැ. නිරාශ ගුණසේකර ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. ඔහු ඉංජිනේරුවෙක්. ඔහු තාම සියුම් තැන් සමාජයේ අල්ලගන්න කවියෙක්. ඔහු ලියනවා මේ හිනා ලියවැලක හිනාවෙන මල්පෙති කියලා කවිපතක්. මේ එකේ තියෙන කවියක් ඒකේ මාතෘකාවත් හරි අමුතුයි. 36 24 36 අම්මලා. එතකොට මේ 36 24 36 කියලා කියන්නේ කාන්තාවකගේ මේ ශරීරයේ අර සම්මත ප්‍රමාණය. ඒ කියන්නේ ඇගේ ලැම 36යි උකුල 24යි ඉඟ 24යි උකුල ආපහු 36යි. එතකොට මේක තමයි ඇගේ ශරීරය. මෙහෙම මේක තියාගන්නවා කියන එක ලේසි නෑනේ. අපේ අබ්බෝ පටන් ගන්නකොට කිව්වා වගේ මේ ආසියාතික සමාජයේ අම්මා මේක කොහොමද නඩත්තු කරන්නේ? ඒක අමාරුයි. එතකොට මේ ගැන අපුරු කවියක් ලියලා තිනා මේක අර මං කලින් කිව්වා වගේම මේක ඇතුලේ අපි ආපහු අම්මලා පිළිබඳ කතිකාව. අම්මලා පිළිබඳ අපි මොන වගේ ඒවද අපි හිතාගෙන ඉන්නේ? අපි ගොඩක් වෙලාවට අපේ සමාජයේ අර උත්තරීතර මාතෘත්වෙන් පිදුම් ලබනවා කියන කාරණාවක් නේ තියෙන්නේ. ඉතින් කොහොම හරි මව්වත්කම නැත්තම් මව් පදවි ලබා ගන්න එක උත්තරීතර දෙයක් හැටියට විශ්වාස කරනවා. ඉතින් ඒක උත්තරීතරයි තමයි. හැබැයි උත්තරීතර වෙන එක සමාජය විසින් පාවිච්චි කරලා තියෙනවා. මේ දරුවොත් පාවිච්චි කරනවා. ඒක අපි දන්නේම නැතුව ඒක වෙලා තියෙනවා. ඉතින් මං ඉස්සලම මේ කවියට ගිහිල්ලා එන්න මේ කවිය මේක ටිකක් එක්තරා විදිහකට ගත්තාම මේකේ පසුබිම අපි ස්පේස් එක ගත්තාම මේ ලංකාවෙන් එළියද කියලා හිතෙනවා. අපව මේක ලංකාවටත් අපිට ගලප ගන්න පුළුවන්. පීජ් කෙඩි වගේ පොඩි උන් රොත්තක්ම කැටුව උන්නද 36 24 36 රන් කෙසැති අම්මලාය පාසල අසල රැස්වන අම්මලාව දකින්න ලැබෙනවා මේ පාසල ගාව. ඇත්තමකගේ රිලා මළුවල චීස් බෝලසේ ගල්ලුන සූපුම උරන අතදරුවෝය. වේලාව අවේලාවැයි කියා වෙනසක් නැති ලෙස සෑම සුරතකම දිලෙනා නවීනම ෆිට්බිට් පටිය. පූර රාත්‍රියෙහි විකාශිත ඇතැම් තෙලියක තුරුණු නළුවෙකු ගැන කියවන්නේ ගැහැණියක් සිහිසුන් නොමැති විලසට. මල්ටිවිටමින් ගැන සාදය යොදේ රහිත නැවුම් කිරි ගැන ඕගනික් පළතුරු ගැන කියා දෙන්නිය පාඩමක් තවත් එකක්. ජිම් එකේ පර්සනල් ට්‍රේනර්ගේ වී හැඩය ගැනම කියවන ට්‍රැක් බොටම හැඳි කතකි දොඩම් යුෂ බෝතලයක් අතැති. දෙදරුවන් වැදූ සැනකින් සියල්ලම අවසන්යයි සිතුව දෙතැන වැක්කෙරෙන උදර රැලි වැටුන බාජුවක් හැඳි ගැහැණියක් මෑතින්. සකසමින් අවුල්ලූ පොත් කඳු විඩාබර දරුවාගේ මල්ලේ අසයි තම මිතුරියගෙන් යන එන ටියුෂන් පන්ති ගැන අලුත් ගෙයි වැඩ ගැන පන්සලේ ලොකු හාමුදුරුවන් ගැන. මේ අම්මා ගැන කියපුවාම අපේ සමාජයේ මේක ලොකු කතිකාවක් නේ අම්මා කියලා කියන්නේ. ඒතර අම්මා ගැන අපේ ඔළුවේ මවලා තියෙන සමාජයේ මවලා තියෙන චිත්‍රය. මේක හරි වේදනාවක්. අම්මා මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා එකක් හදලා තිනවා. අම්මලා දැන් ගොඩක් වෙලාවට ඇඳුමක් ඇඳද්දත් පේනව නේද අම්මා කෙනෙක් ඇඳගෙන යන හැටි කියලා කියනවා. අම්මලාට විලාසිතා තහනම්. එතකොට ඒ වගේ එකක් නේ තියෙන අපේ සමාජය ඇතුලේ. ඉතින් මේක ඒ සන්දර්භයෙන් අපි එළියට ගන්න ඕනේ. මේ අම්මලා පිළිබඳ ගොඩක් වෙලාවට අපි අම්මලව වර්ණනා කරලා තියෙන්නෙම අම්මලගේ වැඩ ගන්න. ඔය ගෙදර බුදුන් අම්මා කියන වචන ටික පාවිච්චි කරලා තියෙන්නෙම අම්මලත් දැන් ඒකට ලෑස්ති. අම්මලත් ගෙදර බුදුන් වෙන්න ආසයි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අපි දන්නවා අම්මලා සතුටු වෙන්නේ ඒකෙන්. අම්මලා සතුටු වෙන්නේ දරුවන්ගේ. මේක හරි භයානක ප්‍රශ්නයක්. ඇයි අම්මලා දරුවන්ගෙන් සතුටු වෙන්න පටන් අරගන්නේ? ඒගොල්ලෝ තමන්ගේ සතුටු වෙන ක්‍රමේ හොයා ගන්න ඕනේ. මේ දරුවෝ තමයි එකම දේ. දැන් මෙහෙම කිව්වහම ටිකක් ලොකු බරපතල ප්‍රශ්නයක්. මොකද
මේ ඉතින් අම්මලාගේ සතුට එකම සතුට දරුව තමයි කියලා කියනවනේ ඉතින්. එහෙම කියන එක පස්සේ අපි කොච්චර යනවද කියනවනම් දරුව නැති වුනහම අම්මලාට සතුට වෙන්න බැරුව යනවා. ඒකයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් එතකොට සතුට හොයාගන්න වෙන වෙන දැන් අපි සතුට වෙනවා කියලා කියන්නේ මේ විනෝදය කියන එක තහනම් දෙයක් වෙන්න බෑනේ. සුගේ ජීවිතවලට අනිවාර්යයෙන්ම මේ විනෝදය තියෙන්න ඕනේ. දරුව මැත්තේම විනෝද වෙන වැඩේ වුනහම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ කවියේ තේන දේ තමයි මේ එක එක විදිහේ අම්මලා ගැන. ඒගොල්ලන් වෙනස් විදිහේ දේවල් ලස්සනට ඇඟ තියාගන්න එක ගැන. එතකොට අලුත් සමාජය ගැන ඒගොල්ලෝ අර අර පිරිසක් ඉන්නවා මේ බාධා නැතුව බාධා විරහිතව සතුට පාවිච්චි කර සතුට බාර ගන්න. ඒ වගේම විනෝදේ බාර ගන්න. අර දරුවම විනෝදේ බවට පත් කරගත්තාම අර බොහොම සාම්ප්‍රදායික සමාජයක එතකොට ඒගොල්ලන්ට විතරක් නෙමෙයි දරුවන්ටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේ දරුව ගැන වැඩිපුරම හිතන එක ඇතුලේ දරුවොත් එකපාරටම අවුලට යනවා. ඒ දැන් අපි දන්නවා සමහර රටවල් වල ඒගොල්ල අම්මලා ඒගොල්ලෝ දරුව හදලා දරුව නිර්මාණය කරලා ඒක ප්‍රොඩක්ෂන් එකක් නේ නිෂ්පාදනයක් නේ ඒගොල්ල හොඳ දරුව බවට පත් කරලා ඒගොල්ල තමන්ගේ ජීවිත ගත කරන්න පටන් අර ගන්නවා. සමහර වෙලාවට දරුවොත් එක්ක ඉන්නේ නැතුව තමන්ට පුළුවන් කාලේ වැඩිහිටි නිවාසයකට හරි එහෙම ගෙවලා ඉවර වෙලා ඒගොල්ල එතෙන්ට යන්න තීරණය කරනවා. මම මේ කියන්නේ මේ අපේ රටේ අපේ සමාජවල එහෙම නෙමෙයි. ඒක එක පැත්තකින් හොඳයි එක පැත්තකින් නරකයි. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ අම්මලා කරන දේ තමයි දරුව හදලා ඊට පස්සේ දරුවන්ගේ දරුවොත් හදන්න පේවිලා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් කියන්නේ දරු මුණුපුරන් දැකමියෙන්න ඕනේ කියලා. මුණුපුරන් දැක දකින්නත් බලාපොරොත්තු වෙනවා. ඒතර ළමයිනුත් හදලා ළමයින්ගේ ළමයිනුත් හදනවා. මේක දින එක දෙයක් තමයි දරුවන්ට ආච්චිලාගේ සීලාගේ ආදරේ හම්බ වෙනවා. අප්‍රමාණව හම්බ වෙනවා. හරි පරිස්සම්. හැබැයි අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒගොල්ලන්ට ලැබෙන ගුරුහරුකම් ආච්චි අමලාගෙන් සීලාගෙන් ඒවා කොයිතරම් ප්‍රගතිකාරකද සමාජයට. නැත්තම් ඒවා පසුගාමී අදහස්ද කියන එක. ඉතින් සමාජයේ හැමෝනොත් ඉස්සරහට යන්නේ නැහැ. දැනුම ලැබෙන්න ඕනේ අලුත් දැනුමක්. ඒ දැනුම ආච්චිගෙන් සීයාගෙන් ලැබෙයිද? නැත්තම් වෙන ක්‍රමවේදයක් ඒකට අපිට පාවිච්චි කරගන්න පුළුවන්ද මේ දරුව හදන වැඩේට? මං කියන්නේ මේ මේක වරදවා තේරුම් ගන්න හරීම ලේසි. මම මේ කියන්නේ මේ අම්මලාට තරහයි අම්මලා ගැන තරහෙන් අම්මලාට ආදරේ නැහැ කියන එක නෙමෙයි. අපි අම්මලාට ආදරේ වෙනවා කියලා කියන්නේ අපි ඒගොල්ලෝ හැමදාම දරුව වෙනුවෙන් මැරෙන්න ඕනේ දරුවන්ට බැරිලා ඉන්න ඕනේ කියන සාම්ප්‍රදායික කතන්දරෙන් එහාට ගෙනියන්න ඕනේ. එයා වෙන ගැහැණියක්. එයාට හැඟීම් දැනීම් තියෙනවා. එයාට ආශාවන් තියෙනවා. දකිනවා සමහර ලාවට වෙඩින් එකකට ගිහිල්ලා මඟුල් උත්සවයකට ගිහිල්ලා නටන්න බයයි. ඇයි අම්මා කෙනෙක් කොහොමද හැසිරෙන්නේ කියලා අහන තැනට සමාජය දැන් නම් ගොඩාක් කාලවලට එහෙම නැහැ. නිදහස්කාමී නැහැ. ගැහැණිය සම්බන්ධ සිතුවිල්ල මේකයි. ගැහැණිය ජීවත් වෙන්නෙම රාමුවක් ඇතුලේ. ඒ රාමුව හදලා තියෙන්නේ මේ සමාජයේ සිතන ක්‍රමයේ විසින්. මං හිතනවා මේ නිර්මාණය මගින් නැවත ඒක බිඳින්න ඕන කියන යෝජනාව නිහඬව નિરાශ කරලා තිනවා කවියම. ඇත්තම નિરાශ ගුණසේකර ඉතාම දක්ෂ කවිතාවක් පෙන්වන කවියෙක් බව මේ වචන ටික මැටි තේරුම් ගන්න. ඔහු පරිස්සම් කරන විදිය වචන. ඒ වගේම ඔහු යෙදෙන මේ කෙටි යෙදුම් වල ඔහු අර පිරිද්දා ඒ වගේම හොඳට අර හොඳට පිරිමැදුම් කරලා හොඳට පොලිෂ් කළා තමයි මේ වචන ටික අරන් තියෙන්නේ මෙතෙන්. හොඳට මේ වචන අයින් කරන්න දෙයක් නැහැ. එතකොට මේ ඔහු මේ hina ලියවැලක hina වෙන මල්පෙති. ඊට පස්සේ ඔහු ලියන සුදු කතක් සහ මදු විතක් වගේ කවි පොත් එක බැලුවයින් පස්සේ ඔහුව අධ්‍යයනය කරන්න ඕන කවියෙක් බව ඔබත් වටහා දෙනවා. ඔහුගේ කවි ඇතුළෙම අපි වටහා ගන්නවා. ඉතින් નિરાශ ගුණසේකරගේ කවි නිතර නිතර හමු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අපි යනවා. ओगे कवियन पीपेहा लो लो ले लो ले लो 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 ले लो ले लो लो ले लो लो ले 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 लो
නග තැන් කළා කොලම් කර මාගේ පාළු මක මකා මේ ලස්සන ලෝ පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ උරු කළා මේ ලස්සන ලෝ පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ උරු කළා අම්මා තැන් කළා කොලම් කර මාගේ පාළු මක මකා මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ උරු කළා සත්කම තවරලා ලාලිත්‍යය මතු කළා කාටත් වැඩි ආදරේක ගිල්වලා ගයින් මං මුදවලා සීලෙන් නග තැන් කළා කොලම් කර මාගේ පාළු මක මකා මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ උරු කළා මගේ ආත්මයම ඇට කළා කියලා මලු තාතාට වියවියා පුරවලා ගානින් මගේ ආත්මයම ඇට කළා තාමත් අත අල්ලලා පාර තුර තල්වලා තාමත් අත අල්ලලා පාර තුර තල්වලා ඇටත් මුළු ජීවිතේම මං වෙලා ගයින් මං මුතවලා සීලෙන් නග තැන් කළා කෝරම් කර මාගේ පාළු මක මකා මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ උරු කළා ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ උරු කළා අම්මා මේ ගීතය අහන අතරවාරයේදී
සුජීව කිව්වා අපිට මේ ගීතය ගැන චුට්ටි අදහසක් තියෙනවා කියන්න කියලා. මං කියන්නේ ඒක කියලා අපි මීලංකාව. ඔව් අජිරයි මං මේක කියන්නම ඕනේ. හේතුව තමයි ඇත්තටම අර මං අර කලින් කියපු කාරණාව මේ අම්මා පිළිබඳව අපේ සමාජයේ හිතන විදිහත් එක්කලා අම්මා ගැන ලියවිලා තියෙන සියලුම ගීත හැමෝටම අම්මා ගැන ගීතයක් තියෙනවා. නන්දා මාලනීටද වික්ටර් රත්නායකටද මේ හැමෝටම අම්මා ගැන නිහාල් නිලසටත් හැමෝටම අම්මා ගැන ජෝතිපාලටත් අම්මා ගැන සින්දු තියෙනවා හැමෝටම වගේ. මේ හැම ගීතයක්ම වජිරයේ පුදුම අවාසනාවකට හරිම ශෝකී. හරිම වේදනා බරයි. ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු. එතකොට අපි දන්නවා සොම සොම්නසෝ සන්තාපේ හමුවේ සිහිවේ සිහිවේ අම්මා. මන් දන්නේ අර ඒ අම්මා පිළිබඳ අපේ තියෙන හැඟීම දැන් දැන් මහගමසේකර කියනවානේ මේ තම්බා බතල දළු ලුණු දියර ඉස්ස පොල්ගා මුසුකොට කරා බඩගිනි නිව අම්මා ඔබේ කියලා. දැන් හිතනවා නිකන් මේ හරියට හොඳ අම්මා කෙනෙක් වෙන්න නම් බතල දළු තම්බල කන්න දෙන්න ඕන සීන් එකක් තියෙන්නේ. ඒ වගේ හිතනවා. නිකන් සොසේජස් හරි ඊට වඩා බුරියානි හරි දුන්නොත් එහෙමනේ අම්මා නෙවෙයිද වගේ එකක්. ඒ වගේ අර අම්මා කියන්නේ මව්වත්කම කියලා කියන්නේ බතල දළු තම්බල කන්න දෙනවද නැත්නම් අර චීස් බෝල වගේ ළමයි හදාගන්න චීස් එහෙම කන්න දීලා හොඳ ඒකෙන් මයින්න බෑ අම්මා කියන එක. මව්වත්කම කියන එක එහෙම එකක් නෙවෙයි. මව්වත්කම කියලා කියන්නේ මුදලින්වත් ඇමරිකාවේද ජීවත් වෙන්නේ ඉහළ සමාජයකද ජීවත් වෙන්නේ පහළ සමාජයකද ජීවත් වෙන්නේ නෑ. එහෙම නෑ. හැමෝම බතල දළු තම්බල කන්න දෙන්න ඕනේ නෑ. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ ශෝකයම ආත්මය කරගත්ත අම්මා ගැන ගීත අතර මට හම්බ වෙනවා මේ ගීතය සංගීතයේ මේ සින්දුව මට වෙනස් වෙන්නේ එතන. මේ ගායෙන් මම මුද වෙලා කියන එක වෙනත් විදිහකට අම්මා ආපහු අපි ලං කරගන්න අවස්ථාවක් හැටියටයි මට ඒකයි මතක් කරන්න ඕනේ. ඔව් ඇත්තම මේ වචන ලියන අපේ හිතවත නුවන් කුමාර කටුගම්පල නුවන් කුමාර කටුගම්පලගේ මේ ගීතය මම මේ ගීතය ගැන කියපු නිසා පුංචි වෙලාවක් ගන්නම් ඔබෙනුත් අවසරය ලැබුණු නිසා මේ ගීතය නිකුත් වෙච්ච කාලේ නුවන්ට හතර වටෙන්ම චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. මොකද නුවන් අපි සමීප මිත්‍රයෙක් නිසා දන්නවා මේ ඔහු බොහොම විශ්වෝපෙන් හිටියේ මම මේ නොවැඩක්ද මේ කරේ සමාජයට කියලා. පස්සේ මේ ගීතය පස්සේ කතාබහට ලක් වෙන්න දැන් ඔබ වගේ දැන් ඔබ දකින කෝණයෙන් මේ ගීතය ගන්නට පුළුවන් පිරිසක් මේ වටා එකතු වීමත් එක්ක මේ ගීතය ගීතයක් ලෙස ඉහළට මතු වෙන්නට පටන් ගත්තා. ඉතින් ඒ කියන්නේ අර පරණ සාම්ප්‍රදායික අම්මාම හොයාගෙන යන සමාජයක මේ වගේ ගීතයක් මෙහෙවීම අමුත්තක් තමයි. ඔව් අපි ඇත්තටම අම්මලා ගැන කතා කරන හැම වෙලාවකම අඬනවා. ඒක පුදුමයි. ඇයි අපි අම්මලා ගැන කතා කරලා අඬන්නේ? මම කියන්නේ ආදරේ උත්තරන ආදරේ. මට හිතෙනවා ඇඬෙන්න හේතුව අපිට මොකද්ද අම්මා වෙනුවෙන් කරන්න තියෙන දේක් අපි මගහැරලා තියෙනවා. හරි. අපි එනවා ඊළඟ කවි අදහස හොයාගෙන ඇත්තටම මේ දැන් අම්මා සහ කාන්තාව කේන්ද්‍ර වෙලාද කියලා හිතනවා ඔබේ මේ කවි ගමනට. එතකොට දැන් අපි ඔය හැමතිස්සෙම මේ අපි අල්ලාගෙන ඉන්නා වූ සාම්ප්‍රදායික මොඩලෙන් එළියට පනින්න. ඒ රවුමෙන් එළියට පනින්න තමයි ඔබ මේ කවි වලින් අදහස් අරගෙන දෙන්නේ. එතකොට ඒ සාම්ප්‍රදායික සීමාව දැන් ඒක තමයි මං හිතන්නේ කවිකම, කවිත්වය, කවියා සතු වගකීම සහ ඔබේ සමාජයේ ඔබ හොයාගෙන යන දේ සහ මම හිතන්නේ තරුණ සමාජයේ ඔබෙන් ඉල්ලන දේ ඒ වගේම මේ සමාජය වෙනස් වෙන්නට හිතන්න ඕන කාරණාව. ඒ තමයි අතන මෙන්න මේ අර පුපුරන අදහස්වල තියෙන පැලවෙන තැන් හොයන්න ඕන. ඒ පුපුරන අදහස්වල තියෙන පැලවෙන තැන් හෙව්වොත් තමයි අලුත් ගස් හැදෙන්නේ. ඉතින් ඔබ හොයලා දෙන තවත් ඒ වගේ අලුත් අදහසකට යන්න කැමතියි මම ඊළඟ කවියේ. ඔහු මේ වජ්‍රයේ දැන් අපි ඔය හිතන එකනේ හිතන විදිහ වෙනස් කරේ නැත්තම් අපි මේ ජීවත්වන සමාජයේ හැමදාම පසුගාමි. අපි හිතන විදිහ වෙනස් කර ගන්න ඕන. ඒවට දෙන ඒ තෙරපුම තමයි මේ ඔබ කරන මේ වැඩේ මේ ව්‍යායාමේ ඵලය. ඉතින් මට හම්බෙනවා තවත් කවි පොතක් මේ මා ඔය වම්මියුරේ කවිය පිරිසක් බිහි වෙනවා. ටිම්රාන් කීර්ති ඒ වගේම දිලිප් කුමාර ලියනගේ ඒ වගේම පොතුලියද්ද රෝහණ පොතුලියද්ද ඒ වගේම ජගත් සී ජයසිංහ කියන කවිය. මේ ජගත් සී අපූරු කවියෙක්. මට හම්බ වෙනවා ඔහුගේ කවියක්. මේ ඔහුගේ කවි පොත තමයි වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට කවි පොතේ නම. ඒකේ අර ඊන කවියක් හරි දිග මාතෘකාවක් වගේ.
මම මැරුණොත් ඔයාට වෙන්නේ මැරෙන්න. එහෙම නැත්නම් මැරි මැරි ජීවත් වෙන්න. මං ආසයි මේ කවිය දිගටම අහන්න. මං කියන්න. එහෙම කිව්ව ඔයා මැරුණා. මම අඬා අඬා බිම හැපුණා. අනුකම්පාවේ පිරිත් පැන් කල පිටින් ඉහමත හැලුණා. අපේ පොඩි උන් දෙන්න ඔහි බලාගෙන උන්නා. හත් දොහේ ඉර ගිලුණා. අපේ ගේ අඳුරෙම තිබුණා. නෑසිය වැට කඩළු වැහුණා. මගදිග කටු පඳුරු වැවුණා. ඔයාගේ දළඹු මිතුරන් දොරාරි බල බල උන්නා. මෙරි මෙරිම මම උන්නා අවුරුදු දෙකක් ගෙවුණා. නම්බුව කාලා හිටපන් ඔවුන් මූණට කිව්වා එක්ස්රේ කාඩ් ගන්නට දරුව දෙන්න දිරුවා. ඒත් පත්තිනි අම්මා ඔයාගේ නම රැක්කා. උපතින්ම කොර ගුණසිරි කඩුල්ලට එපිටින් රැඳුණා. ළමයින්ට ටොපියක් දෙකක් පොත්පත් ඇගි ලැබුණා. කළු ගල් ගුණේ කිව්වට උණු වෙන හිතක් තිබුණා. රත්තරම් මටත් නොදැනීම ගුණේ ළඟ මම රැඳුණා. නින්දා ගඟ හරස් කර වේල්ලක් බඳිමු කිව්වා. ගුණසිරිත් ඔයා වාගේම හදවතට හුස්ම පිම්බා. කටු ගාල් ඉතින් බිඳගෙන යනවා මම සත්තයි. ජීවත් වෙන අපට මල් වඩා මන අවශ්‍යයි. ඇත්තටම අපි වජිරයි මේ ගොඩාක් වෙලාවට ආදරේ කරලා අපි මේ සාංසාරික ආදරේ කියලා පුරවගෙන කසාද බැඳලා ජීවත් වෙන්න පටන් අරගත්තට පස්සේ එකිනෙකා මත යැපෙනවා. ආදරේදී ගොඩක් වෙලාවට අපි එකිනෙකා මත යැපෙනවා. මට අනතු ජීවත් වෙන්න බෑ. භෞතිකව පුළුවන් වුණත් මානසිකව අපි ඒක හදා ගන්නවා ඊට පස්සේ. භෞතික පුළුවන් වෙන්න පුළුවන්. මර ජීවත් වෙනවනේ. මම කැමති අන්තිමේදී මම කැමති වෙනවා මම නැතු යාට ජීවත් වෙන්න බැරි එකට. එහෙම තමයි අපි ආදරේ හොයන්නේ. එයාට බෑ මන් නැතු ජීවත් වෙන්න කියලා මගේ මානසිකත්වය මම හදනවා. එතකොට නිකම්ම ඒ ආදරේ කරන කෙනාගෙත් ඇදිලා මටත් ඔයා නැතු ජීවත් වෙන්න බෑ කියලා. මේ විශ්වෝපය තියාගෙන ඉඳලා එක්කෙනෙකුට වෙන් වෙන්න උනාට පස්සේ කොහොමද අනිත් එක්ක නම් ජීවත් වෙන්නේ සමාජයේ දැන් මේ කවිය ඇතුළේ ලස්සනම දේ තමයි මම මැරුණොත් ඔයාට වෙන්නේ මැරෙන්න එහෙම නැත්නම් මෙරි මෙරි ජීවත් වෙන්න මම මෙහෙම මම මගේ ආදරය කරන මගේ බිරිඳට මම මෙහෙම කිව්වට පස්සේ එයා මානසික වැටෙනවා එයා හොදටම මානසික වැටෙනවා එයා බය වෙනවා ජීවිතේට එතකොට එතන ඉඳලා මෙයාගේ ජීවිතේ මරණයක් තමයි එහෙම කිව්ව ඔයා මැරුණා දැන් මැරුණාට පස්සේ මොකද උනේ අනුකම්පාවේ පිරිත් පැන් කලපිටි නිහමත හැරලා මේකෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම අර ජීවත් වෙලා ඉන්න ගැහැණිය නොමැරි මැරෙනවා ඊට පස්සේ මිනිස්සුන්ගේ අනුකම්පාවට භාජනය වෙලා අපේ සමාජයේ මිනිස්සු ගෑණියෙකුට අනුකම්පා කරන්නේ ආදරයටම නෙවෙයි ඒ හින්දා ඒ අනුකම්පාවට බඳුන් වෙනකොට මේ හරි ලස්සනට කියනවා මේකේ අරගෙන තිනවා මේ අනුකම්පාවේ පිරිත් පැන් කලපිටින් නිහමත හැලුණා ඊට පස්සේ කියනවා මේ නෑසිය වැට කඩළු වැහුණා මගදිග කටුපඳුරු වැවුණා ඔයාගේ දළඹු මිතුරන් දොරාරි බල බල වුණා ඔයාගේ දළඹු යාළුවෝ හරි ලස්සන රූපකයක් ඒකත් මේ යාළුවා මැරුණාට පස්සේ යාළුවගේ යාළුවෝ බිරිඳ කෙරෙහි බලන විදිහත් කොයි වගේද කියලා අපේ සමාජයේ තියෙන ශිෂ්ටකම වැහෙනවා කවි පදවලත් මෙරි මෙරි මම උන්නා අවුරුදු දෙකක් ගෙවුණා නම්බුව කාලා හිටපන් ඔවුන් මුණට කිව්වා එක්ස්රේ කාඩ් ගන්නට දරුව දෙන්න අදිරුවා සල්ලි නෑ හරි අමාරුයි ජීවත් වෙන්න බෑ හැබැයි එයා පත්තිනි අම වගේ පතිවත රැකගෙන ජීවත් වුණා උපතින්ම කොර ගුණසිරි කඩොල්ලට එපිටින් රැඳුණා දැන් අපි හිතනවා ඒ ආදරේ විතරමයි ආදරේ ආයි කවදාකවත් ඒ වගේ ආදරයක් හම්බ වෙන්නේ නැහැ කියලා. මිනිහෙකුට ජීවන ලාලසාව නැතුව ජීවත් වෙන්න බෑ වජිරයි. ජීවත් වීම පිළිබඳ ආශාවක් උපදවන කවුරු හරිම කෙනෙක් ඉන්න ඕනේ. නැත්තම් ඉතින් මෙරි මෙරි ඉපදිනවා තමයි. ඒ හින්දා ගේ ඉස්සරහ මල් වඩම් තියාගෙන හැමදාම ශෝකී ජීවිතයක් ගත කරනවට වඩා කාගේ හරි ආදරයට නතු වෙන එක ගැහණියකට වාසනාවක්. ඉතින් මේ කවියේ මේ කතක ගැහණියට ලැබෙනවා එහෙම වරමක්. ඒට ආපහු ජීවත් වෙන්න අවස්ථාවක් කාගේ හෝ ආදරයකින් ලැබෙනවා. ඉතින් මං හිතනවා ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒ වුණාට සමාජයේ බලාපොරොත්තු වෙන දේ තමයි බැරි වෙලාවක්වත් මහත්තයා මැරුණොත්
එහෙම නැත්තම් තමන්ගේ සැමියා අහිමි වුණොත් එහෙම ඔබ හිටපන් ඒ විදිහට හැමදාම. හැමදාම හිටපන්. ඉතින් අපි දන්නවා ඉන්දියා සමාජයේ සති පූජාව තියෙන්නේ. නේද? මේ මිනිස්සයා මැරුණාට පස්සේ සෑයට පැනලා මැරෙන්න ඕනේ. එහෙම හිතන ඒ දිගුව අපේ සමාජයට ආපුවාම ඔබ හැමදාම සුදු ඇඳගෙන හිටපන්. අය සතුට අහිමි. ගේ ඉස්සරහ මල් වඩන් තියලා තියෙන හැමතිස්සෙම. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒකයි මේ කවිය අපිට කියන්නේ අපි යෝජනා කරනවා ගැහණියක් ඒ විදිහට තනි කරන්න හදන්න එපා. ඒ නිසා තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණාට පස්සේ ඒ ගෑනට ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ඒ දරුවන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ඒ නිසා ඈ කාගේ හෝ ආදරයකට බඳුන් වෙන්න ඕනේ. ඒ ආදරේ කොහෙන් හරි පාත් වෙනවා. අතරම ජගත්ජී ජයසිංහ මේ කවිය ලියපු එකයි සතුට. මොකද මේ කවිය කිමිදියක් ලිව්වනම් මේ තරම් සතුටක් දැනෙන්නේ නැහැ අපිට. ඒ නිසා ජගත් මේ ගෙනාපු අදහස මේ මතු කරන්න හදන අදහස අඩුම තරමේ තවත් දෙතුන් දිනක් තේරුම් ගත්තත් මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා. ඒ තරම් ප්‍රබල අදහස් තියෙන තැනක් අපිට මතු කරනවා. ඉතින් ජගත්ජී ජගත් සේ ජයසිංහ කවියා බොහොම ගෞරවයෙන් සිහිපත් කරලා අපි යනවා කවියේ ගීතය.
මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. අද කවිදහයට ගිදහයක් වැඩසටහනේ කවි තෝරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සුජීව සිරිමෙවන් කවියා නිර්මාණකරුවා ගුරුවරයා. ඇත්තටම ඔහුත් එක්ක කවි තෝරමින් මේ කවි ඔස්සේ ඇඳුණු කතා ඇඳගෙන යනකොට මම හිතන්නේ තවම අසම්පූර්ණ චිත්‍රයක්. නමුත් මේ කවි 10 ගත්තයින් පස්සේ සම්පූර්ණ සිතුවමක් අපිට හොයා ගන්න පුළුවන්. ඒ නිසා ඒ සිතුව මේ තවරණ තවත් පාට පේලි කීපයක් හොයා ගන්න අවසර දෙන්නවා ඔබෙන් 6 වෙනි කවියේදී. වචරේ දැන් මේ කවිය අපේ නූතන සිංහල කවිය අපි නූතනම කියලා මයන්නක් දානවා අලුත්ම කියලා කියන්න මේ ඒ කවිය මම අර කියපු අර ඒ කවිය කියවන විදිහ අල්ල ගන්න වැඩේ කියන්නේ එතකොට අර අර තව මැදිහත් වෙන කෙනෙක් අවශ්‍යයි මේ විචාරකෙක් අර රසිකයා සහ ඒ ලියන කවියා අතර පාලම හදන එක්කෙනා මේ වැඩෙත් හොඳටම කරපු කවියෙක්ම අපිට ඉන්නවා ඒ තමයි මේ වසන්ත ප්‍රියංකර නියුන්හැල්ල මං නියුන්ගේ කවියක් තෝරගත්තා ඔහුගේ අලුත් කවි පොත මට දුරද මල් පිපෙන හදවත කියන කවි පොත මේ කවි පොතත් මං හිතනවා මේ ප්‍රමාණාත්මකව මේක සාකච්ඡාවට බඳුන්නා මදි කියලා මට හිතෙනවා මේ කියන්නේ හොඳ කවි ටිකක් මේක ඇතුලේ තියෙනවා ඒවා ඒ ඒ ඒ කවි අරගෙන එළියට ඒවා කතා බහ කෙරුණා මදි කියලා මට හිතෙනවා මේ තරම් හොඳ කවි ටිකක් තියෙනවා එක කවියක් මට හම්බෙනවා නූතන නන්ද වස්තුව කියලා අපි දන්නවා නන්ද කතාව නන්ද තෙරුන්ගේ කතාව සද්ධර්ම රත්නාවලියේ තියෙනවා මේක හරි ප්‍රසිද්ධ කතාවක් අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ තෙවනවර කිඹුලත්පුර වැඩම කළාට පස්සේ නන්ද කොහොමද සාසනයට ගන්නේ කියන කතන්දරේ ඒකෙදි මේ නන්ද මේ මාලිගාවට වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ නන්ද පසු ගමන් යනවා පාත්‍රයේ තරගෙන පිටිපස්සෙන් යනවනේ බුදුහාමුදුරුවෝ පාත්‍රය ආපහු ගනී කියලා හිතාගෙන නන්ද කුමාරයා පිටිපස්සෙන් යනවා යනකොට බුදුහාමුදුරුවෝ මේක ගන්නෑ මොකද බුදුහාමුදුරුවෝ දන්නවා පිටුපස්සේ සිද්ධියක් එමින් තියෙනවා ඒ තමයි ජනපද කල්යාණියක් බලාගෙන ඉන්නවා ජනපද කල්යාණි බලන් ඉන්නවා නන්ද සහ ජනපද කල්යාණි අතර තිබුණා සම්බන්ධයක් නන්ද පාත්‍රයේ දීලා එනකල් ජනපද කල්යාණි සඳරතලෙටලා බලාගෙන ඉන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ දැක්ක මේක ලොකු ප්‍රශ්නයක් මේ නන්ද ජනපද කල්යාණිත් එක්කලා තියෙන සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම නන්ද සංසාරේ දික් කරගන්නවා. ඒ නිසා පාත්‍රයේ ගන්නෙම නැතුව නන්දව එහෙම මේකගෙන ගියා තවුදිසා දිව්‍ය ලෝකෙ. එකගෙන ගිහිල්ලා ඊටාම ස්වරූපී සුරගණන්ව පෙන්නලා කිව්වා මේ බලන්න නන්ද ඔයාගේ ජනපද කල්යාණි මේගොල්ලොත් එක්ක බලපුවාම නවදැලි හේනක දෑව වැඳිරි රූපයක් වගේනේ කියලා කිව්වා. ඉතින් නවදැලි හේනක දෑව කියලා කියන්නේ අපි දන්නවා අර හේන් වලට ගිනි තිබ්බහම මේ සත්තු හතර වටෙන් ගිනි තිනකොට ඒ ගින්නට අහු වෙලා සත්තු මැරෙනවා. ඉතින් කොහොමත් වැඳිරි කැතයි පිච්චිච්ච වැඳිරි හොඳටම කැතයි. හැබැයි මේ නන්දට ගෙනාපු මේ උදාහරණය නූතන නන්දලා පසුබහින්නේ නැහැ. ඒ කියන්නේ තමන් අනිත් අය කොයිතරම් කැතයි කියලා කිව්වත් තමන් ආදරය කරන කෙනා ලස්සන තමයි පේන්නේ. ඉතින් සමහරලාට යාළුව කියන්න පුළුවන් වේස් නැද්ද ඔය වගේ පාර ගෙනියන්න පුළුවන් එකක් තුඹ හොයාගෙන තියෙන්නේ කියලා. හැබැයි තමන්ගේ හිතේ කොයිතරම් ආදරයක් තියනවද තමන්ට ලස්සනටම පේනවා. දැන් මේ කාරණාව ගේනවා මේ මේ කතාවෙන් අරගන්න තියෙන කාරණාව මේ සින්දුවත් ලියලා තියෙන පසුබිමක සින්දුවකුත් ලියවිලා තිනවනේ නවදැලි හේනක දෑව වැදිරිරුව ලෙස වමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණිට හිමිනි මට කළ නොහැක නිගා කියලා. දැන් මේකම නූතන නන්ද කියලා කතාවකට ගේනවා මේ කවියකට ගේනවා නියුන්හැල්ල මේ මේක කියන්නේ මේක කතකයා වෙලා තියෙන හරි අමුතුයි අර කලින් වගේම මේක කවියා මේ අපි දන්නවා පිරිමි කවියෙක් වුණාට ගැහණු ආඛ්‍යානයක් ගැහණු කතන ක්‍රමයකින් තමයි මේක එන්නේ. තමන් ආදරය කරපු පෙම්වතා පැරණි පෙම්වතා යාව අතහැර දාලා ගිහිල්ලා වෙන රටක ඒ වෙන රටක ඉන්නකොට වෙන රටක වෙන යුවතියක් ලස්සන යුවතියක් විවාහ කරගෙන ඉන්නවා. දුටිමි ඒ සේ ආරුව ඔබ මේපල් පැලයක් සිටවන
හිම වැටෙන රටක සුවපහසු නිවසට නුදුරුව නොද නොහඳුනමි ඔබ ළඟ සිටින ඇසිපිය සලන සුරංගන තෞතිසා දේවලවද ඒ අප දෙදෙන එක පන්තියේ සිට නන්දවස්තුවේ කියවුව මල් පිපෙනවා තාම අර මල් ගහේ ඔබ උපන් දිනේට ඉන්දුව එදා වාගෙම සුවදෙන ඒ මල් සුවඳට වසඟව කල්පනා කර කර සිටිය දවසක මල් ගසට නුදුරුව සිහිනෙන් දකිනවා මම නවදැලි හේනක අර වැඳිරිරුව දැන් මේ තමන්ගේ ආදරවන්තයා තමන් අතහැර දාලා වෙන රටකට ගිහිල්ලා ඒ රටකදී ඒ රටේදී ගත්ත ඡායාරූපයක් දැකලා මේ පැරණි පෙම්වතියට මේ 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 අතෑරුණු පෙම්වතියට හිතෙන දේ එයා දකින්න ලස්සන මේපල් පැලයක් හිටවන දසුනක් තමන්ගේ කලින් පෙම්වතා හිම වැටෙන රටක සුවපහසු නිවසක බොහොම සුඛභෝගී නිවාසයක් ප්‍රශ්නේ තියෙන්නේ නොහඳුනමි ඔබ ළඟ සිටින ඇසිපිය සලන සුරංගන වෙන යුවතියක් ඉන්නවා පැත්ත කර ඡායාරූපේ එතකොට කවුද කියලා දන්නේ නැහැ ඔයා දැන් වෙනස් වෙලා තෞතිසා දෙව්ලොවද ඒ අප දෙදෙන එක පන්තියේ සිට නන්දවස්තුවේ කියවුව දැන් නන්ද කතාවේ දෙන්නම එකම එකට ඉඳලා තියෙනවා ඒ ඉන්න කාලේ නන්ද කතාව කියලා තියෙනවා නන්දවස්තුවේ පෙන්නපු තෞතිසා දිව්‍ය ලෝකෙද දැන් ඔයා ගිහින් ඉන්නේ ඒ බුදුහාමුදුරුව පෙන්නපු සුරගණක් ඔයා ගාව ඔය ඉන්නේ ආපහු ඇත්ත ජීවිතයට ආපහුම යා කියනවා මල් පිපෙනවා තාම අර මල් ගහේ ඔබ උපන් දිනේට ඉඳුව ඒ දෙන්නගේ අතීත ප්‍රේමයක මතක ඔයා උපන් දිනේට ඉඳුව අර මල් ගහේ තාමත් මල් පිපෙනා එක බරපතල සංකේතයක් කවියා ගේන ඒ පිපෙන මල් ඒ මල් සුවඳ පෙරදා ආදරයක සංකේත සැමරු එදා වාගේම සුවදෙනේ මල් සුවඳට වසඟව තාමත් ඒ ආදරේ තියෙනවා එයා ගාව ඔයා සුරගණක් එක්ක තියෙන ඉන්න ඡායාරූපේ මම දැක්කට මගේ හිතේ ආදරේ චුට්ටක්වත් අඩු වෙලා නැහැ කල්පනා කර කර සිටිය දවසක මල් ගසට නුදුරුව සිහිනෙන් දකිනවා මම නවදැලි හේනක අර වැඳිරුව ආදරේදී ඇතිවෙන බරපතල දෙයක් තමයි හීනමානය හැමතිස්සෙම හිතෙනවා ආදරවන්තයන්ටත් හිතෙනවා මං එයාගේ ගාවටත් යන තරම් මං ලස්සන නෑ නේද කියලා එතකොට දැන් අර සුරගණක් ළඟ ඉන්න ඡායාරූපේ දැකලා ඇයට හිතෙනවා ඇයට මතක් වෙනවා නවදැලි හේනක දෑව වැඳිරිය ඒ හින්දා මම නවදැලි හේනක දෑව වැඳිරි රූපයක් කියලා හිතලා මට හු නැති වෙලා යයි කියලා ඇයි හිතනවා මම හිතනවා ඉතාම සියුම් තැනක් ආදරේ ස්පර්ශ කරනවා ඉතින් මම කැමති සින්දුවක් මේ මේ සින්දුව සෝමතිලක ජයමහා ගායනා කරපු ගීතය නවදැලි හේනක දෑව වැඳිරි රුව ලෙසව මින්දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණිට හිමිනි මට කළ නොහැකි නිගා ආදරේ නම් කොච්චර කවුරු කැතයි කිව්වත් මගේ හිතට යලසනයි ඇත්තටම මේ වසන්ත ප්‍රියංකර නියුන් හැල්ල කවියට බර අතු ඉති සොයන ඒ වගේම තැන්වල රැඳෙන මේ මේ කවි ඉවුරේම සහෘදෙක් ඔහුත් අපිත් එක්ක සම්මුඛ වුණ නිසා ඒ රසත්වය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා සහ ඔහු මේ මේ කවිය හොයාගෙන ගවේෂණය කරන කෙනෙක් නිසා මේ වචන ඔහුටම ආවේනික ගුණයෙන් හදා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් අපි යමු හවෙනි කවියේ හවෙනි ගීතයට
රංගන රුසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා සුරංගන රුසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා මා හඳුනන මගේ අතගත් කලණිය මට නුදුරුයි සුරංගනක වටා නවතලියනක පෑව වැඳිරිරුව ලෙස වූමින් දෙනුවන් රවතා මා පෙම්කළ ජනපද කල්යානිට හිමියනි මට කළ නොනැක නිකා මා සිත සුවපත් කරලනු නොහැකිය සොලතෙවුල්ති රයත දිවා මාසිත සුවපත් කරලනු නොහැකිය සොලතෙවුල්ති රයත දිවා නෙත දුටු සුරංගන රෝසිරු කුමටද හත දුටු ජනපද කලන නිසා නවතලියනක පෑව ඇඳිරිරු ලෙස වූමින් දෙනුවන් රවතා මා පෙම්කළ ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැක නිගා චරිත තියෙනවා සමහරක් කියවන්න අමාරුයි එකවරම හෙමින් හෙමින් පරිස්සමෙන් කියවා ගත යුතුයි ඔවුන් එක සීරුවට මොකද සමහර අදහස් මතුපිට තියෙන අදහස් නෙමෙයි ඒ අදහස් හිතයට හැංගිලා තියෙන හරියට නිකන් අර අයිස් බර්ග් එකක් වගේ කවියුත් එහෙමයි කවියෝ ටිකයි කියන්නේ ඇඟවුම් කාරණා ගොඩක් තිබෙනවා ඉතින් එහෙම ඇඟවුම් කාරණා තියෙන කලාමාධ්‍යයකට තමයි මේ වගේ සංවාද ඕනෑ වෙන්නේ සුජීව කියන විදියට. ඉතින් එහෙම ඇඟවුම් කරන කවි මගේ ගමන් කරන තවත් කවියක මිහිර විඳින්නට අපි ඉඩ හදාගමු. ඔජරේ මම අර මේ නියුන් නැල්ල ගැන කිව්වා වගේම මේ හරි ආසාවෙන් කියන්න ඕනේ කිවිඳි එකගේ කවි පොතක් මගේ අතට ගත්තේ මං අනුරාධා නිල්මිණිගේ ඇය නාරි සූත්‍රය කියලා කයිපොතක් ලියන මේක සම්මානිතයි සම්මානයට පාත්‍ර වුණා මේ කයිපොත මේක ආඛ්‍යාන කාව්‍යයක් විදිහට තියෙනේ කියන්නේ මේක ඇතුලේ කතා කරන්නේ පුරුෂ සමාජයක ඒ කියන්නේ පුරුෂ විවේචනය පුරුෂයා කොහොමද මේ කාන්තාව පිළිබඳ දකින් අපි දන්නවා මේ හැමදේම පුරුෂ කියවීමක් තමයි දකින්න ලැබෙන්නේ ඒක ඇතුලේ කොහොමද මේ කොයි වගේ තැනක්ද ගැහැණියට හිමි වෙලා තියෙන්නේ ඉතින් මේකේ දකින්න ලැබෙනවා ලෝකේ ගොඩාක් කාන්තාවන්ගේ තාම ප්‍රසිද්ධ ප්‍රකට චරිතවල භාර්යාවන් ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච ගැහැණු ඒ කාන්තාවන්ගේ හෘදේ සාක්ෂිය ඉතින් මේක ඇත්තටම මේ තනි තනියෙන් අරගෙන කවිය කියව ගන්න බෑ සාමාන්‍යයෙන් ආඛ්‍යාන කාව්‍යවල තැනින් තැන උපුට ගන්න අමාරු එතකොට අර සන්ධි සන්ධ්‍යංගකට නම් රසාභි ව්‍යක්තපේක්ෂය නතු කේවලයා ශාස්ත්‍රස්ථಿತಿ සම්පාදනෙච්ච ආවේ මහා කාව්‍ය ගැන කියනකොට කියනවා මේ ඒක හරියට මේ කාගේ හරි මූණකින් කෑල්ලක් ගලවලා අරගෙන ඔයා ගැස් දෙක ලස්සනයි කියලා රස විඳින්න බෑනේ ඒ ඇස් දෙක ලස්සන වෙන්නේ එතන ඒ විදිහට තිබ්බහම ඒ වගේ යම් නිර්මාණයක කෑල්ල කොටසක් එළියට අරගෙන උපුටලා විඳින්න බෑ ඒ එතකොට සන්ධි ගැලවිලා ඉතින් නමුත් මම ගත්ත හැම ඒ තමයි
කස්තුර්බා කියන මේ කවිය මේ නාරි සූත්‍රයේ කියන මේ මේ කස්තුර්බා කියලා කියන්නේ ගොඩක් අය දන්නවා මහත්මා ගාන්දි ඉන්දියාවේ හිටපු ඒ ගාන්දි මහත්මා ගාන්දිගේ පිරිඳ ඒක ඒ දෙන්නම තාම ළමා කාලේ අවුරුදු 14කදී වගේ තමයි මේ කස්තුර්බා ගාන්දි විවාහ කරගන්නේ හැබැයි මේ විවාහයේ තාම අවාසනාවන්ත පැත්තක් තියෙනවා අපි දන්නවා ඔහු තාම දැවැන්ත පුරුෂයෙක් ගාන්දි කියපුවාම ඉන්දියාවේ නිදහස් අරගලයේ ජාතික අරගලයේ විතරක් නෙවෙයි අප්‍රිකානු අරගලයේත් ඔහු නියමුවෙක් ඔහු දැවැන්තෙක් හැබැයි ඔහුගේ භාර්යාව බවට පත් වෙන කස්තුර්බාගේ හෘද සාක්ෂිය ඇතුලේ කවුද කොහොමද කොහොමද ඒ ජීවිතය ගත කළේ කියන එක අනුරාධා නිල්මිණි කිවිඳිය මේ නිර්මාණ ඇතුලේ තව අපූර්වට මතු කරලා තිනවා බාය ගුජරාටේ මකාර්ජි පෙළපතේ මාය අම්මා එකම ලෝකේ ಭಾರತේ රෑ දවල් මිස අකුරු නොදන මිය මල පොතේ මහත්මා නමින් ගෙල සිර කෙරූ හදවතේ ඇතුළතින් පැන නැගුණු නමුදු කොටසක් හඩා පළමු දරු උපදිතිත් ළමයේ කී මම කුඩා සොඳුරුවේ මල් ළමා හැඟුම් මැද වඩ වඩා බැරිස්ටර් සීන තිබුණිය ඔහුට මට වඩා තුන්වසක් ගෙවුනි නව යෝන් මැද විය මැද ඔහේ අස්වැසිල්ලකට හරි ලාල්ගේ හඬ ඇහේ පතිනිභාවයේ මිසක එහි අරුත නොවැටහේ ඔහු යලිත් දකින්නතුරු නොවියලුනි නෙත ඇසේ පැමිණි පසු මෞදෙරන වටාවට ගැවසී නොවිනි හමුවක් සුහඳ ප්‍රේමයක් නොනැසී පෙමිණි විරහවෙනි හද දැවුණු මේ දිගැසී නොදුටු ලෙස ඇයි දුකින් ඉඳ හිට කවිමසී හරිලාල් මනිනා මනිලාල් රාම්දස් පුතනු කොහොමදයි උපන්නේ එහෙමනම් අසනු සිව් වෙනුව දේව්දස් දරු පිරිස සොබනු ඔව් ඒක නීතියක් ඒ තිරේ වසනු සුදුරටින් නිදහස සුදුසිහින දකින ජාතියක් ගැන හැඟුම් කරලියට පැමිණ හැඳි මිටේ නුවණ දිග පළල දෙන හැඳින මටත් කළ යුතුයකාරී નિયમિતව තිබින නිදහසේ අරගලයේ රුවල් නෞකාවේ නියමු කුටියේදී පමණි එක ළඟින් ආවේ විසිවසක් ඒ දකුණු කළු අප්‍රිකාවේ හිනෙහුනා මිස කඳුළු නැත ලොවට පෑවේ බ්‍රහ්මදිවි පෙවති කිය දැන් මගේ හීනේ ඉතින් තව කුමට මා සැනසෙම්ද යහනේ මේ මහත්මා ගාන්ධි හිතපු දේ බ්‍රහ්මදිවි පෙවත කිය දැන් මගේ හීනේ ඉතින් තව කුමටද මා කුමට මා සැතපෙම්ද යහනේ පුරා 38 වසක් තනි පතිනි දැහනේ මනුස්මුතියේ ගැහෙනු බුදුනේ නෑනේ සුසිලාද ලීලාද ශාරදා අම්තුලි පබාවත් අම්රිතස් සුචේතා මැද වෙලි අබා කන්වන් ශාද මනු දලු මල් දිලි ඒ බ්‍රහ්ම සිරිරු බඳ අමද සුරතල් බැලි ඉවසුවේ කොහොමදයි නිකම්වත් නාසනු ගැහැණියකි නොදත් ඒ ලොව අයනු ආයනු ලෝකයක් දන්න මහ බලවන්ත බලකනු යට දිරා ගිය ගැහැණු ඇති තවත් විමසනු තුල්සි පැලේකි දිවාරෑ කඳුල පිසුවේ කල්පකින්වත් කෙනෙක් නෑ මොකද ඇසුවේ කල්පකල් දරාගත් ගැහැණු හිත් පැතුවේ ආදරේ පමනමය ඔව් ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතෙන් සිට ඒ හොඳින් සීල් තබා ගත යුතුයි දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මට මේකේ බරපතල දේ තමයි කස්තුර්බා විවාහ කරගෙන ටික කාලෙකදී ගාන්දි තීරණයකට එළඹෙනවා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න කිසි ගැහැණියක් සමග යහන් ගත නොවන බ්‍රහ්මචාරී ජීවිතයකට එයා ඒකපාර්ශවික යොමුණාට පස්සේ කස්තුර්බාගේ ආශා ඒ දිවිය එතකොට මොකද වෙන්නේ එතකොට මේක තමයි ප්‍රශ්නේ එතකොට මේ ඇය දරුවෝ ලබනවා නමුත් අවසානයේදී ඇය අප්‍රිකාවේදී උදව් කරනවා මේ ගාන්දිට නමුත් ඒ ඒ ලෝකෙට පෙන්නන මහා චරිතය ළඟ වැඩෙන කස්තුර්බා සතුටින් හිටියද කියලා එහෙම වෙන පොතක් ලියලා තිනවා කස්තුර්බාගේ ජීවිතය පිළිබඳ ඇගේ ජීවිතයේ යථාර්ථයේ ඇත්ත තත්ත්වය කොයි වගේද කියලා දකින්න ලැබෙන කියලා තිනවා ඈ නමුත් සමාජයේ ලෝකය දැන් මේකේ තියෙන තාම දුක්බර දෙයක් තියෙනවා ඒ තමයි මේ මහත්මා ගාන්දි එයාගේ බ්‍රහ්මචාරි දිව්‍ය පරීක්ෂාවට ලක් කර ගැනීම සඳහා ඇගේ ඔහුගේම මේ නෑදෑවන කුඩා කන්‍යාවන් ලාබාල කන්‍යාවන් ළඟ තියාගෙන එයාගෙන් තමන්ගේ ශරීරය සම්බාහනය කරගත්තා කියලා
නිර්වත්ව තමන්ගේ ශරීරයේ ඒ කාන්තාවන් ලබා මේ කන්‍යාවන් ලබා සම්බාහනය කර ගන්නවා තමාව තමාගේ බ්‍රහ්මචාරී දිව්‍ය පරීක්ෂාවට ලක් කර ගැනීමට. කියන්නේ මට මට පුළුවන් ද අනුරාගී හැඟීම් ඇති කර ගන්න නැතුව ඉන්න කියලා. දැන් මේකෙදි මේ මේකෙදි පීඩාවට පත්වන විඳිත ගැහණියනේ කස්තුරුබා තමන්ගේ ස්වාමි පුරුෂයා වට කරගත්ත ඉතා කුඩා ලදරුවියේ කන්‍යාවන් ගේ පහස ලැබෙනවා. මේවා මෙහි මේ කෑල්ල හිතන්න ලෝකයක් ගැන හිතන මිනිසියෙකුට පුළුවන් උනේ නැද්ද? තමන්ගේ ළඟම ඉන්න ගැහණියකගේ හිතේ තියෙන ඒක දැනුනේ නැත්තේ ඇයි? ඉතින් මේකේ හරිම අපූර්ව දේ තමයි මේ ගොඩක් ලෝක ප්‍රකට ලෝක පූජිත අපි ආදරය කරන අපිට මේ ලොකු සමාජ මෙහෙවරක් කරා කියලා අපි ලොකු විශ්වාස කරන දවැන්ත ප්‍රතිරූප පිටිපස්සේ ඉන්න සමහර ගෑනුන්ගේ ආත්මය කොයි වගේද කියලා චුට්ටක්වත් හිතන්න අපි පෙළඹිලා තියෙනවද කියලා. කතාව නවත්තලා ගෙදර යන්න හිතන කතාවක් මේවා කිව්වේ. ඒ කියන්නේ මේ එකපාරටම මොකද්ද මේ අපි කරන්න කියලා හිතෙනවා. මොකද්ද මේ අපි කරමින් ඉන්නේ කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ මේ අදහසට උත්තර දෙන්නේ කොහොමද කියලා හිතෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ කවියක් ඉස්සරහා සුජීව මෙච්චර අසරණ වෙලා නැහැ. මන්දනේ පෞද්ගලිකව මම මොකද හේතුව බලන්න මේ ලෝකයක් දන්න මහා බලවන්ත බලකණු යටදිරා ගිය ගැහණු ඇති තවත් විමසන මේක තියෙනවා දිගටම මේ අනුරාධා නිල්මිණි කිවිඳිය මේක ආඛ්‍යාන කාව්‍යයක් විදිහට නැත අර කියන නැරටිවර්ස් ඒ ඒ ඒ සම්ප්‍රදායේ කවියක් කවි පොතක් විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. මේක දිගටම දැන් මාක්ස්ගේ බිරිඳගෙනත් තියෙනවා. කාල් මාක්ස් අපිට කතා නොකර ඉන්න බැරි කෙනෙක්. අපි සමාජ විද්‍යාව ගැන කතා කරා, දේශපාලන විද්‍යාව ගැන කතා කරා, සෞන්දර්ය ගැන කතා කළත් මාක්ස් අතාරින්න බෑ. මාක්ස්ගේ බිරිඳගෙනත් මේක තියෙනවා. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ ඒ ඒ අනිත් අපි ආදරය කරන කෙනාගේ සිත, එයාගේ අනුරාගය, එයාගේ ආශාව ඒක පෙවුන් නැත්නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි හිතනවා නම් අපේ විරාගය යාගෙත් විරාගය කියලා. අපි ලොකු වැරද්ද ගැනilla. ඔව්. ඉතින් මම හිතන්නේ මේ අනුරාධා නිල්මිණි ඒ අදහස මතු කරා මේ මේ කවිය අර ඔබ කියන ਵਿਚාරකේ ඔබ කියන මේ අදහස් මවන්නා ඔබ කියන අර මොනවාද තෙරපුම් දෙන්න නිසා මේ කවිය තව තවත් දැනනවා. මම හිතනවා මේ මට දැනුණු හැඟීමම දැනුණා නම් තවත් පිරිමි හදවත් වලට ඇත්තටම එතනින් හරි සතුට වෙන්න පුළුවන් අඳුරන මේ හැඟීම දැනුණා කියලා. අපිට අපි ගැන දුක හිතුණා කියලා. මම කියන්න වජිරයි මේ අන්තිම ටික ආයිම සැරයක් මම හිතන්නේ මේකට. ඔව් ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතෙන් සිට ඒ හොඳින් සීතබා ගත යුතුයි. මම සතුට වෙනවා මට ඒක තේරිච්ච එක ගැන. අඳුම තරමේ. ඒ කියන්නේ මොකද ඇත්තටම මේ එහෙම නිවෙස් වලට දිරන අයට මෙහෙම හරි උපහාරයක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන ඉතින් තවත් මොකුත් නොකිය යමු කවිය ගීතය. ගිරාක රාක අතර අනියෝ ආද විරාම දෙයි එක් හදකට පුතා පරාජ විරාග රාග අතරේ තනියුහානෙ දුරලයි තනිකම ලබමින් මගේ සරණය වන්නේතු කරමින් නතු එගේ පහන්ව ඇ මනසින් දින හලදා ඇ මුකුලිත කරගනු ඇ සතු නුරිසියෝ පිසිතු ඇතින් ඔබෙ මුනිවර මනසින් පෙම් කළදා
विराग राग अतरे अनियुहार विराम दे एक हद कट पुता पराज विराग राग अतरे अनियुहार लाई तनी कम लबनी मगे सराय සිරුර පවතින්නේ කොහොමද මේ සිරුරත් එක්ක බැඳිච්ච අදහස නැත්නම් මේ මේ හය වැදෑරුම් කාරණා කොහෙද තියෙන්නේ එතකොට සිරුර තනි වුණයින් පස්සේ මේ ආත්මය ගමන් කරන්නේ කොහොමද මේ වගේ දේවල් එක්ක අපි ඉස්සරහට හිතාගෙන යනකොට මේ ශාරීරිය පවතින්නේ හුස්ම ගන්න නිසා කියලා හිතන තැනක් එනවා එතකොට මේ හුස්ම නැවතුණු තැනදී මේ නඩත්තු කරන සිරුරට මොකද්ද වෙන්නේ දැන් මෙහෙම කල්පනා පහළ කරගෙන යනකොට මේ අපිට එක එක ඉසව් පහළ වෙනවා එක එක සිද්ධි පහළ වෙනවා එක එක ජවනිකා මැවෙනවා ඇත්තටම මේ කොහොමවත් මේ විවිධ ඉසව් ඔස්සේ යන ගමනක මේ සංජීවගේ කවියත් තවත් පහරක් කියලා හිතනවා හදවතට වජ්‍රයේ මේ මම ගුරුවරයෙක්නේ ඉතින් මම එක ආයතනයක උගන්වනකොට ඒ පල්ලෙහා ඒ මම එක තට්ටුවක ගන්නවා එක මහලක ඒ මහල පහු කරගෙන උඩට යනවා ඇකවුන්ටිං විෂය කරන දරුවෝ එතකොට ඒ එකම ඉස්කෝලේ ඉඳලා එන ළමයි කට්ටියක් යාළුවෝ කට්ටියක් මගේ පන්තිය නතර වෙනවා කට්ටියක් වාණිජ කරන ළමයි උඩට යනවා ඉතින් මේ ඒගොල්ල බස් එකේදී ආපහු ගෙදර යද්දී හම්බ වෙනවා හම්බෙලා මේ කියනවා අර අර උඩ පන්තියට යන ළමයි මගේ කතා අහගෙන ඉඳලා මගේ ඉගෙන ලියාගෙන ඉඳලා ඒකල කියනවා උඹලගේ සර් මේ හැමදාම ලව් ගැනනේ බං කතා කරන්නේ. උඹලා සර් හැමදාම ලව් ගැන කතා කරන්නේ. ඇයි කියලා දැන් කොහොමද මට මගේ ළමයි ඇවිදින් මට කියනවා සර් අපේ යාළුවෝ මෙහෙම කිව්වනේ සර් මෙහෙම මෙහෙම ලව් ගැන කතා කරනවා වැඩි කියලා. මම මටත් එකපාරටම පොඩක් අවුල් වුණා මම ඇත්තටම ලව් ගැනද කතා කරන්නේ මං අනවශ්‍ය තරමට මං ලව් ගැනද කතා කරන්නේ කියලා මම පොඩක් තිගැස්සුණා. අප මම කල්පනා කළා මං ගැන මගේ මම මොනවද ඇත්තටම කතා කරන්න කියලා බලාගෙන ගියාපම ඔව් මම ලව් ගැන තමයි කතා කරලා තියෙන්නේ මට මතකයි ඒ කාලේ තිබුණේ මේ මලවුන්ගේ මේ මලගියත් උනා කතා තිබුණේ හැම කතාවක්ම හැම කලාකෘතියක්ම හැම නිර්මාණයක් නැස්ස තියෙන්නේ ලව් තමයි මොකද මේ වැතු තියෙන මනුෂ්‍ය සම්බන්ධකම් කලාකෘතියක් මනුෂ්‍ය සම්බන්ධකම් වලින් තොරව පවතින්නේ නැහැ නේ
එතකොට අද්දකීම් කියන්නේ මන් මිනිස් සම්බදතා. ඒ මිනිස් සම්බදතා ජාලය. එතකොට ඒ හැම මිනිස් සම්බදතාවකම ලිහිසිය තමයි ආදරය. ප්‍රේමය. එතකොට ඒ ප්‍රේමේ නැති මනුස්ස සම්බන්ධතා නැහැ. ඒ නිසා මට දැන් මේ කතා කරන්න වෙන්නේ එහෙම එකක් ලොකු අයියාට කියලා කවියක් ලියනවා මගේ මිත්‍රයා මගේ පළවෙනි කවි පොත පළක ලිව්වේ මමයි සංජීවයි පාලමත ලිස්සන සුළුයි අපි දෙන්නා එක විශ්වවිද්‍යාලේ පෙරදින ඉන්න කාලේ තමයි ඒක ලිව්වේ ඊට පස්සේ අපි අවුරුදු 20කට විතර පස්සේ ආයි අපේ පොත පොත් දෙකම අපි දෙන්නගේ පොත් දෙක දාන්නෙත් අපි දෙන්න එකට එදා අපි එක පොතක් ලියලා අපි මෙදා අපි පොත් දෙකක් දැම්මා ඒ පොත් එක පොත් තමයි සංජීවගේ පොත සංජීව මූණමල්පේ කියන කවියගේ පොත තමයි ඔබට නොවේ බටිත්තන්ට මේකේ හරි අපූර්දිය තමයි සංජීව සංජීවගේ අයියා ගැන සංජීවට ඉන්නවා මේ වැඩිමහල් සහෝදරවරු කීප දෙනෙක් ඉන්නවා අයියලා ගොඩක් ඉන්නවා කොයි කංචුක නිර්මාණය කරන පොත් කම්බ නිර්මාණය කරන සුසන්ත මූණමල්පේත් එයාගේ අයියා කෙනෙක් මේ එයාගේ මල්ලි ඒ වගේ සහෝදරයෝ ගොඩක් තමයි ඉන්නේ ලොකු අයියා ඒගොල්ලන්ගේ පවුලේ ලොකු දෙයක් කරපු කෙනෙක් ඒ දවැන්තයා ඒ චරිතය ගමේ ජීවත් වෙච්ච පල්ලෙහා සමාජ ජීවිතය හොඳටම බිව්වා. ඉතින් අයියා මරුණාට පස්සේ සංජීව කවියක් ලියනවා. ලොකු අයියාට කියලා. නියුණු ඇස යලි විවර නොකර නුඹ විඳ අම්බානක දුකද සංගවගෙන සැඟව යා හැකි දයියේ නුඹට දරයි පල්ලක් වගේ පස්ස මහ පොළවට. නුඹ නුඹව කඩා බිඳ දමා නිමැව් අපව කඩාගත හැකිද සදහට දෙමළ ලැයිමක පැලක අගුවක අඩිපාරයිමක ගල් ගෙඩියක කඩමණ්ඩියක වැහි පිල් කඩක විතක ඇමරේජන් වඩියක රහ බලපු උබාපට නැතිවිය ඇමරේජන් කියලා කියන්නේ මේ කසිප්පු වගේ බීමක් මත්තෙන මත්පැන් විශේෂයක් සරවනා රවි ජයවීර පොන්නු මුත්තయ్యා සුප්පරේ වර මිය ගිහින් දුක් විඳින උඹලගේ හදවත නියුණු ඇස යලි විවර නොකර නුඹ නියුණු හදකින් පෑවසිනාවද දරාගෙන ඇයි ඉන්නේ සැඟවිල්ලේ තවම මේ ඇවිත් උඹේ සහපිරිවර කීතකොට සමාජය ජීවිතයයි උඹට දුන්දේ නිදහසේ ඉගිල්ලුන කුරුල්ලෙකි නුඹ වරෙව් බටිත්තනි මලිත්තනි මිය ගින්නේ කුරුළු හදවත විතකාව දිවන අපේ ළමා කාලය අයියේ නුඹ සිටි මහා පුරුෂයෙකු ලෙස දිනක නුඹ මෙන්ම ජීවිතය අත්හල පියා නැති අනත් සහෝදර කැල උරින්ගෙන මලත් මල් අතර නොසැඟවුණු නුඹ ගැන වැලි දූලිත් ගලුත් හඬයි අද සැබවින ඉද්දි ලෙඩ ඇඳේ නුඹ අපේ අතගෙන කිව්වේ නෑ තවත් ඕන බව ජීවිතය මල්ලි දියන් උඹේ ෂොට් එකක් මේ මටම කියලා නුඹ සිනාසුණු අයුරු පෙනේ මට මේක මරණයක් නොවේ මල්ලි වේ මට තවත් අත්හැරීමක් පමණි ගමනක මටත් ඇති වෙච්ච ඉඳීමක අවසන වෙනස් ඇරඹුමක සුබ මොහොත කිය මෙය කියයි නුඹේ දෙනෙත් අදත් මට සිතේ එය දැන් මම මට මේ සංජීවගේ කවි අතර තියෙන දැනෙන දෙයක් තමයි සංජීවගේ කවි පොතේ දකින්න ලැබෙනවා මහා කාංසාවක් මහා කලකිරීමක් එයාගේ එයා ජීවිතේ එයාගේ ජීවිතෙත් එහෙමයි එයා ජීවිතේ විඳින පැත්තට වඩා විඳවන පැත්තට ප්‍රිය කරපු කෙනෙක් තනි වෙන්න හුදෙකලා වෙලා ඉන්න කාංසා සහගත දේවල් තමයි යාගේ ජීවිතේ ගොඩක් තියෙන මේ කයිපොතෙත් එහෙමයි. හැබැයි මේ අයියා ගැන කතා කරද්දී සංජීව උද්‍යෝගෙන් කතා කරලා තිනවා. අයියා තමයි ඒගොල්ලන්ගේ තාත්තා උනේ ලොකු අයියා. ලොකු අයියා මහන්සි වෙලා දුක් විඳලා හැබැයි පවුලේ අනිත් සහෝදරවරු සමාජී ඉහළ තැන්වලට යනකොට අයියා ගමේ නතර වුණා. අයියා සාමාන්‍ය සමාජී දැන් ඒක තමයි මේකේ කියන්නේ මේ අයියාගේ මිත්‍ර සරවනා රවි ජයවීර පොන්නු මුත්තయ్యා සුප්පරේ වර මිය ගිහින් දුක් විඳින උඹලගේ හදවත මේ මිනිහා මිනිසුත් එක්ක ජීවත් වුණා ආදරේ ඒ ඒ ඒ මට මම මේක ගත්තේ සහෝදරයෙක් තවත් සහෝදරයෙක් තේරුම් අරගන්නවා කියන එක බොහොම අඩුවෙන් සිද්ධ වෙන දෙයක් ඒ කියන්නේ අපි අපේ ගොඩක් කලකට අපි යාළුවන්ට ලං වෙනවා අපේ ප්‍රශ්න අපි යාළුවොත් එක්ක බෙදා ගන්නවා හැබැයි ගොඩක් අඩුයි සහෝදරයොත් එක්ක බෙදා ගන්නවා වියපත් වුණාට පස්සේ වැඩි වැඩි හිටියෝ බවට පත් වුණාට පස්සේ ඈත් වෙනවා සමහර ලාවට අපි අපි ජීවත් වෙන සමාජ සන්දර්භයත් වෙනස් වෙනවානේ ඒගොල්ලන්ට එක්ක කතා කරන්න සම්බන්ධකම් පවත් ගන්න විදිහක් නැහැ මොකද අපේ විශ්ය ඇතුළේ නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ වෙන සන්දර්භයක ආ ඉන්නේ එතකොට මග ඇරෙනවා ආපහු මුණ ගැහෙන්නේ මරණයේදී තමයි මොකද මරණය මතක් කරනවා අපහු ළමාවිය එතකොට ආපහු ලොකු පස්තවීමක් එක්කලා
ආයිත් මෙහෙම පසුතැවෙන්න සිද්ධ වෙනවා. මම හිතනවා කවිය ගොඩාක් වෙලාවට ලියන්නේ Tamanට මග ඇරිච්ච දේවල්. මේ මේ මග ඇරිල්ල මම හිතනවා ඒක ඒක මහා පුදුම දෙයක්. ඉතින් ඒ මග ඇරිල්ල තමයි සංජීව හදා ගන්න හදන්නේ. හැබැයි මම තෝරපු ගීතේ මිට වඩා මේකේ අනිත් පැත්ත කියලා මට හිතෙනවා. අයියන්ගේ නුඹැවිදින් ගිය දවසේ ගිනි ඇවුලුනා කැණිමඩලට අපේ නිවසේ. එකපතානා එකටම කැපෙර දවසේ මං අමතකද නුඹ රජ වුණු අද දවසේ. ඒක සම්පූර්ණම වෙනස්. එතනදී ඒ අයියා මේ අයියා නෙවෙයි. ඔව්. අතරම සංජීව මූණමල්පේ දැන් 2018 දෙවනි කවි පොත එනකොට ඔබ එක්ක තිබුණු අවුරුදු 10කට කලින් තිබුච්ච හිතවත්කම මම හිතන 1998 නේද? අවුරුදු 20ක් විතර කවි පොතට එන්නේ මම හිතන්නේ කවි පොත 10කින් පස්සේනේ කවි පොත. අවුරුදු 20කින් පස්සේ. 20කින් පස්සේද? ආ. එතකොට මේ පාලම යට ලිස්සන සුළුය. පළවෙනි එක පාලම මත ලිස්සන සුළුය. ඊට පස්සේ අපි දෙන්නා මම මයිලපත් සමනාලු ලිව්වෙත් ඔබට නොවේ බටිත්තන්ට කියලා සංජීව මුණමල්පේ අපි දෙන්න එකම ලොන්ච් එක තමයි මේක මේ පළ මේ එළියට දැම්මෙත්. ආ එතකොට ඔව් එහෙම බැලුවාම මේ මේ එකට ආපු කවි ගමනක් තියෙන්නේ දෙන්නාටම. ඒ කියන්නේ නිසා සංජීවගේ අදහස් ඔබට ගොඩාක් සමීප වෙවි. කොහොමත් අර වෙනස් අතුවල වහන කුරුල්ලෝ එකටමයි පියාසර කරන්නේ. ඉතින් එහෙම වෙනස් ගමනක් තියෙන අය මට මේ संजीव ओम आदरेन मत करमीन अभी यमु अटवी कवि अटवी गीते एक पत अना
අද කවි 10ට ගිදහයක් වැඩසටහනේ කවි තෝරන්න අපිත් එක්ක එකතුලා ඉන්නේ තරුණ කවියෙක් නිර්මාණකරුවෙක් ඒ වගේම ගුරුවරයෙක් සුජීව සිරිමෙවන්. අතරම මේ කවි තෝරන ගමනේදී සමහර වෙලාවට අපි නිශ්චල වස්තු බවට පත් වෙනවා. තවත් වෙලාවකට චංචල වස්තු බවට පත් වෙනවා. අපි කවි එක්ක ඇවිදිනවා සමහර වෙලාවට කවි අපි තනි කරලා ගමන් කරනවා. හරිද නිකන් හඳ යනවා අපි ඉන්නවා වගේ කතාවක්. ඉතින් ඒ නිසා හරි තැනට යන්න කවියක් උදව් කරගත්තයින් පස්සේ කවි ප්‍රේමය අතහරින්නම බැරි වෙනවා. එහෙම අතහරින්නම බැරි ප්‍රේමයක් කවියට හදන්න සෑහෙන වෙහෙසක් ගත්ත මහන්සියක් ගත්ත සහ අර විප්ලවීය තීරණ තීන්දු ගත්ත කවියෙක් ඔබ අපට ලං කරනවා. හරිටම හරි වජිරේ වාගේ පූර්විකාව මේ අජිත් තිලකසේන ලංකාවේ කවිය ඇතුලේ කෙටි කතාව ඇතුලේ වෙනමම ලකුණක් සලකුණු කරපු කවියෙක්. ඔහු භාෂාව පැත්තෙන් විශේෂයෙන් කියන්න ඕනේ පිල්ලම් සමරූපතාව, එතකොට භාෂාවට භාෂණ විවහාරය අරගෙන එන එක, මෙහෙම වැඩ ගොඩක්. ඒ කියන්නේ ඒවම ඒ හැම එකක්ම එයාගේ ප්‍රකාශනයේම කොටස්සේ අර ඔහු කියන්නේ මේ මට යන්න දෙයක් තියෙනවට වඩා මට ඒක කියන්න විදිහක් තියෙනවා කියලා. ඒ කියන විදිහ ඇතුලේ තමයි අපි එයාගේ හැඟුම් එයා ඒ හඟවන දේවල් ටික ලකුණු කරන්නේ. ඉතින් මම ගත්ත මාරියාව කියන කවිපොතේ මේකත් රාජ්‍ය සම්මාන හම්බ වෙච්ච කවිපොතක් මාරියාව. මාරියාව කවිපොතේ කවියක් මම අරගත්ත මේ කියන්න කියලා කවියක්. මේ කියන්න කියලා කියන්නේ මේ ආදරවන්තේ තමන්ගේ ආදරය ප්‍රකාශ කරලා තාමත් හරියට වචනයක් දීලා නැහැ. ඒ කියන්නේ බහක් දීලා නැති පෙම්වතියක් යාට ඉන්නේ. තාම ආදරය ප්‍රකාශ කළාට පස්සේ යාට ආපහු උත්තරයක් හම් වෙලා නැහැ. ඒ හින්දා මෙයා කොයිතරම් දුකෙන්ද ඉන්නේ, කොයිතරම් වේදනාවෙන්ද ඉන්නේ කියන එක එයා කියනවා. එයා ඉන්න තැන ඉඳලා එයාගේ ගෙපැලේ පොල්ලතු අතරින් පේන හඳට මම හිතන දෙයක් තමයි ඒකපාර්ශ්විකව විඳවන එකක් තමයි මේ ආදරය කියලා කියන්නේ. ඒක කොච්චර අපි දෙන්නේ අතර සිදුවෙන දෙයක් කියලා කිව්වට ඒක ඇත්තරම දෙන්නේ අතර දෙයක් සිදුවෙනවා වගේ අපිට පෙවුනට ආදරය පවතින ඒකපාර්ශ්වික. මම එහෙම කියන්නේ අපි ආදරය කියන එක අපි මං ආදරය කරන කෙනාට මං ආදරය කියලා කියපු ගමන් I love you හරි පකර විදිහකින් මං ඔයාට ආදරය කියලා කියපු ගමන්ම ඒ ආදරය ඒක සංස්කෘතික වෙනවා. ඒක සංස්කෘතිකයි, ඒක දේශපාලනිකයි, ඒක අහිංසක නෑ. ඊට පස්සේ ඇයි මං ඔයාට ආදරය කියලා කියපු තැන ඉඳලා බැරිලක තනි කෙනත් ඌ මං මාත් ඔයාට ආදරේ කියලා කිව්වහම එදින අතර ඇති වෙනවනේ සම්බන්ධයක්. ඒ සම්බන්ධය සංස්කෘතිකයි දේශපාලනිකයි. මොකද මං කියන්නේ එහෙම මේ ඊට පස්සේ තමයි බලන්න වටපිටාවම බලන්න ගන්නවා ඒ දෙන්න දිහා. ඒ දෙන්න කොහොමද මේ ගැලපෙන්නේ? සමාජ තත්ත්ව වලින් ගැලපෙනවද? කුලයෙන් ගැලපෙනවද? එතකොට වයසින් ගැලපෙනවද? ආදී දේවල් හොයන්න පටන් අරගන්න. අපි දන්න අපිට ඒ වගේ උදාහරණ ඕනතරම් දෙන්න පුළුවන්. අපේ සමාජයේ සම්පූර්ණම ආලෝලනය වෙච්ච බරපතල මාතෘකා බවට පත් වෙලා තියෙනවා මේ සමහරුන්ගේ ප්‍රේම සම්බන්ධකම් සහ විවාහ. බලන්නකෝ එයාට වඩා කොච්චර බාලෙක් කෙනෙක් එක්කද ඉන්නේ. නැත්තම්
අම්මු ඔච්චර වයසට ගිහිල්ලා කොහොමද ඒ වගේ බාල කෙනෙක් බැන්දේ ගැළපෙනවද ඒගොල්ලෝ සල්ලිකාරයෙක් බැඳලා තියෙ ඔය වගේ ප්‍රශ්න එතකොට මේ මේවා ආදර සම්බන්ධයක් එතකොට ඒක ඒක සංස්කෘතිකයි ඒ හින්දා දැන් මේ කවියට මං එන්නම් මේ කවියේ ඒක අඟවනවා ඒක පාර්ශවිකව දරා ගැනීම මේ ආදරයේදී ඒක පාර්ශවික දරා ගන්නවා කියන එක වචනයක් නැති තාම බහක් නොදුන්න ආදරයක් ගැන තමයි මේ කියන්න කියලා කියන්නේ පොල්ලතු වහලක ඉරටු පැදුණු තැනින් හඳ දිහා බලාගෙන ලුඩු ලුණු වැඩියෙන් නැති කැඳිත්තක් බිබී නොකා තාමත් බහක් නොදුන් යුවතිය ගැන හිත හිතා සුසුම් හෙල හෙලා මිනිහෙක් මදුරුව කකා ලනු ඇඳක බොකුට්ටේ වැතිරගෙන ඉන්න බව හඳේ කියන්න මුළු ලෝකෙටම උඩත් බිමත් ඉන්න හැම කොට්ටාසෙකටම යන ගමන් ලෝ වටා තව දින 29කින් මුණ ගැහෙමු අපි මම මෙතනම ඉන්නම් දැනගන්න තොරතුරක් දෙවිවරු නැති නිසා ගගනගාමීන්ට කියන්න ටැක්සිරිය දුරන්ට මුද්දර එකතු කරන්නන්ට කියන්න කියන්න හමුදාපති ගොල්ලට අගමැතිවරුන්ට රජුන්ට අධිරාජයින්ට තවමත් ඉන්නවා නම් කියන්න පොල්ලතු අහලක ඉරටු පෑදුණු තැනින් හඳ දිහා බලාගෙන ලුණු වැඩියෙන් නැති කැඳිත්තක් බිබී නොකා තවමත් බහක් නොදුන් යුවතිය ගැන හිත හිතා සුසුම් හෙල හෙලා මිනිහෙක් මදුරුව කකා ලනු ඇඳක බොකුට්ටේ වැතිරගෙන ඉන්න බව හඳේ කියන්න මුළු ලෝකෙටම දැන් මේ අපි දන්නවා හඳ කියපුවාම හඳ ආදරවන්තයන්ට හඳ කියන එක හරි හරි අමුතු විශයක්නේ හඳ කියලා කියන්නේ මේ මේ තරම් අර කතා බහට ලක් වෙන තවත් ග්‍රහලෝකයක් නැති තරම් අපි හඳ අපිත් එක්කලා සම්බන්ධයි උපාසකම්ම කෙනෙකුට නම් හඳ දකින්නකොට මතක් වෙයි හෙට අනිද්දා පෝයනේ කියලා ආදරවන්තයෙකුට එහෙම නෙවෙයි පොඩි ළමයෙකුට කිරිපැණි ගෙනත් දෙන්න කියලා මතක් වෙයි හැබැයි ආදරවන්තයෙකුට ඒක අනුරාගය ශෘංගාරය තම පෙම්වතිය පිළිබඳ ඒ හැඟීම් ඔක්කොම සනිටුහන් කරන සලකුණු කරන එකක් තමයි හඳ කියන්නේ දැන් මේ මිනිස්සයා ඉන්නවා තමන්ගේ ගෙපැලේ අහස දිහා බලාගෙන උඩුබැල්ලේ නිදාගෙන එතකොට හුඩු පේනවා හඳ දැන් ඔහු කියනවා මේ මේ භාක් නුදුන් යෝතිය ගැන හිත හිතා ඉන්නේ මේකේ අර දේශපාලනික කොටස තමයි මේ දෙවිවරු නැති නිසා ගගනගාමීන්ට කියන්න මේ ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැහැ දෙවිවරු ඉන්නවද කියලා දෙවිවරු නැහැ කෙලින්ම කියනවා දෙවිවරු නැති නිසා ගගනගාමීන්ට කියන්න ටැක්සී රියුදරන්ට මුද්දර එකතු කරන්නන්ට කියන්න කියන්න හමුදාපති ගොල්ලන්ට අගමැතිවරුන්ට රජුන්ට අධිරාජයින්ට තවමත් ඉන්නවනම් කියන්න පොල්ලතු වහල කිරට පෑදුණු තැනින් හඳ දිහා බලාගෙන ලුණු වැඩි නැති කැඳිත්තක් දිදී නොකා දැන් තමන්ගේ ආදරය කියන එක සඵල කරගන්න එක යථාර්ථයක් බවට පත් කරගන්න එක ඇත්ත ලෝකේ අමාරු වෙනකොට ඒක ඒකපාර්ශවික විඳ ගන්න සිද්ධ වෙනවා ඉතින් මේ මේ ඒකපාර්ශවික ප්‍රේමය තමන් කාටද මේක කියන්නේ කොහොමද මේක කියන්නේ කොහොමද මේක පළදරන්නේ කියන කාරණාවත් එක්කලා වෙන කරගන්නම දෙයක් නැති නිසා ඔව් හඳට මේ ආරංචිය කියන් ආරංචිය අරගෙන ගිහිලා මුළු ලෝකෙ හැමෝටම කියන්න කියලා මේ කවිය ඉල්ලා සිටිනවා මම හිතනවා ආයිම සරයක් ඇත්තටම ආදරේ තියෙන්නේ ඒක පාර්ශවික ඇත්තම මේ අජිත් තිලකසේන කවිතාව ගැන ඔබ කියනවා ඒ වගේම ඔහුගේ මේ භාවිතය ඔහුගේ ප්‍රකාශනය මේ සියල්ලක්ම ඒ වගේම ඔහු ඔහුගේ ජීවිතය ඇතුලේ ඔහුගේ නිවස ඇතුලේ ඔහුට හම් වෙච්ච මේ ගුරුහිතකාමී පරිසරය පවා ඔහු යම් වෙනස් තැනකට අරගෙන යන ස්වභාවය මම හිතන්නේ මේ කවියාගේ තියෙන අර අරගලකාරී ගතිය ඔහුගේ වචනවල වගේම හැඟීම් දැනීම් මේ හැමතැනම තියෙනවා ඉතින් එතුමන්ව බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අපිට යන්න අවසර දෙන නම් වෙන කවියේ නම් වෙන ගීතය सत्समुदुरु कुट कलन सुसुम देन्न
මට හෙලන්න සත්වල කල සසලවන්න තනියට මා පවනයි ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට හදන්න සත් සමුදුරු කොට කලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල කල සසදවන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල කල සසදවන්න කඳුළු දෙන්න මට හදන්න සත් සමුදුරු කොට කලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල කල සසදවන්න අපි අද කවි 10 දහවෙනි පියවරට ඇවිල්ලා ඉන්නේ දැන් තිමාගේ නම කියවුනා කලින් හැබැයි දැන් ආයෙත් නම කියවන්න පුළුවන් අපිට ඔව් තිමුනාන් කීර්ති මම හරිම කැමති කවියෙක් මිත්‍රෙක් තිමාගේ කවි පොතක් පෙබ්බරියගෙන් වෙන්නුන් ලූලේ කැරේ යලකට දැන් මේ කවි පොතෙන් පස්සෙත් තිමා තව කවි පොතක් ලිව්වා මේ एजेट के गे समान सिरी माय एजेट के गे समान सिरी ओ मामा में हरे नामुत्ते वा हरे मामुतु ना मामा में के तो रकते मामा अवसान वाशे मांगा द में खावी हितला मतला ने में मामा तोरा दी में विविध पैती गैन मटा आहू ना खावी वागे के क्या ने में आदरे गैन मत ने वे ये क्या ने संबंध कहाँ को लती ना विषय में खमा मांग हितना मटा मांगे जीविते मटा යාලුවෝ කියන්නේ අපිට අපි හැමෝටම මට විතරක් නෙමෙයි අපි හැමෝටම මේ යාලුවෝ කියන අය මිත්‍රත්වය කියන එක ඒක අපේ ජීවිතේට මහ පුදුමාකාර විදිහට බැඳිලා තියෙනවා මට හරි අමාරු දෙයක් වජිරයි මේ හැන්දවරු ගෙවා ගන්න එක හැන්දවරු ගෙවන්න ගියාපුවම එක්ක මදු විතක් හරි එහෙම ඕනකම තියෙනවා එක්ක පෙම්මතියක් ඉන්න ඕන කියලා හිතනවා ඒ දෙකම කඩා ගන්න පුළුවන් ඉන්නේ යාලුවෙක්ගෙන් විතරයි ඉතින් යාලුවෝ නැති වුණාම හරි අමාරුයි යාළුවෝ කියන්නේ මහා පුදුම දෙයක් යාළුවෝ කියන්නේ අපි ඕන දෙයක් ෂෙයා කරගන්න ඕන දෙයක් අපිට බෙදා ගන්න පුළුවන් අය තමයි මම හිතන්නේ යාළුවෝ කියලා එතකොට මේ යාළුවෝ ප්‍රශ්නේ දින අර මම කලින් කිව්වා වගේම ඒ සබදකමුත් ගොඩක් කලාවට සංස්කෘතිකයි දේශපාලනිකයි බවට පත් වෙනවා මට මතකයි මම උසස් පෙළ කරන කාලේ අපිට තිබුණා කවියක් දිසාපති කාමරේදී කියලා එකට ඉගෙනගත්ත යාළුවෙක් දිසාපති කාමරේදී හම්බ වෙනවා. දැන් මේ යාළුවට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා, ඉගෙන ගන්න බැරි වුණා. හැබැයි ගමේ එක කෙල එක එක කෙලි මණ්ඩලෙ සෙල්ලම් කරපු යාළුවෝ. අනිත් යාළුවා ගියා ඉස්සරහට. එයාව බලන්න යනවා අවුරුදු ගානකට පස්සේ දිසාපති කරේ වෙලා යා. හැබැයි එයාව අඳුරන්නේ නැහැ වගේ ඉන්නවා. දිසාපති කාමරේ බමන විදුලි පංකාවෙන් වාක්
ගැබ කැළඹෙන හඬ මිස එසඳ ඔබේ මුවාග නැගුණු සාද තෙපුල් නැසේ මට කියනවා මේ අර කොයි වගේද කියනවනම් මේ කොළ ටික හුලඟ යනකොට ඒ හුලඟ යන එක වලක්වන්න තියලා තියෙන ගලක් වගේ ඔයා යාළුවා අර විත්තියේ තියෙන රූප ටික ඔක්කොම එබිබි මන් දිහා බලනවා ඔයාගේ හිනාරැල්ලක් නැති නිසා ඉතින් මම යනවා යන්න ආපහු කොහමගේ යාළුවා යාළුවා නැති වෙලා යාළුවා වෙනස් වෙලා ඉතින් මං හිතනවා අපිට හරි අමාරු දෙය තමයි යාළුවා වෙනස් වෙන එක දරා ගන්න පෙම්මතියක් අතහැරලා දාලා යන එක වගේම යාළුවා වෙනස් වෙන එක හරි අමාරුයි අනිත් එක තමයි වජිරයි මේ යාළුවා තරහ වෙලා යනවට වඩා අමාරුයි ඒගොල්ල වෙනස් වෙලා ඉන්න එක දරා ගන්න තරහ වුණාම හිත හදාගත්ත හැකි වෙනස් වුණාම හිත හදා ගන්න බෑ ඒක විඳවන්න වෙනවා ඉතින් සමාජය වෙනස් වෙලා ඉස්සරහට යනකොට සමහර වෙලාවට නිර්ව්‍යාජව තිබුණු යාළුකම් ඒ නිර්ව්‍යාජකම නැති වෙලා ගිහිල්ලා ඒව හරි කෘත්‍රිම ස්වභාවයක් ගන්නවා එඩිට් වෙනකොටින්ම කියනවනම් මේ එඩිට් වෙන එකේ වේදනාව මේ යාළුවෝ එඩිට් වෙන එකේ වේදනාව යාළුවෝ ඒ තැන් තැන් වලට ගැලපෙන විදිහට සංස්කරණය වෙලා අපිට ආපහු හම්බ වෙන එකේ වේදනාව ලියපු කවියක් තමයි මේ ටිමාගේ කවි පොතේ අන්තිම කවිය කායෙක්ක බොන්නද කියන කවිය මම හරි ආස කවියක් මේක මේ කවිය ලියන්න හේතු වෙච්ච කාරණා කතා බහ අපේ අල්ලාප සල්ලාප වලදී අනේක වාරයක් අපිට හම්බ වෙලා තියෙනවා මේ ඔක්කොම කවි ලියන යාළුවෝ එකට වැටිලා එකට ඉඳලා ඉස්සර ඔය කවි මං හිතනවා ඔය කොවිඩ් වලට කලින් එහෙම කවි පොතක් දොරට වඩිනකොට ඒ ඒකේ නියම උත්සවයේ හම්බ වෙන්නේ පස්සේ පොත ලොන්ච් කළායින් පස්සේ දා රෑ තමයි ගොඩක් කාලවට යාළුවෝ හම්බ වෙන්නේ කවියු ටික නියම කවියු ටික හම්බ වෙන්නේ කහතරහ කවි වලින් පෙරාගෙන හොඳ මොහොඳ සුරා බෙදාගෙන බිව්ව හැටි වැටෙන කල් එක පිට එක ඒ දවස්වල බදාගෙන ඇඬුවට හිතේ දුක ලිහ ලිහා hina yana kalli kibinda api jeevithe kaviyen galawanna beri nisa e dawas wala eragatta api alcohol wala kavi tibunu nisa veri hidunu hatiyema imba gatta api aadare ugurata ena nisa issara edit wenna bona kota raha kali mage halena nisa dan kisi rahak na bona kota vela paha edit wenna nisa imba ganne na dan dura tiyan api bonawa andannit na dan positive hina wenawa වැටෙන්නෙම නෑ දැන් අපි ලිමිට් බොනවා බිව්වට කවි ලියන්නට බෑ දැන් පප්පු හිර වෙනවා පරිතරව මිනිස්සු එඩිට් වෙන එකේ ඒ කියන්නේ සමාජෙට තමන්ගේ තත්වෙට එහෙම ඒ ගැළපෙන විදියට බැඳတာ පස්සේ උඹ වෙනස් වෙන්න එපා කියලා කොච්චර යාළුවන්ට කියලා තියනවද ඒ කොච්චර කිව්වත් අපි බලාගෙන ඉන්නවා බැඳတာ පස්සේ ඌ වෙනස් වුණාද නැද්ද කියලා හොයාගන්න අලුත් රස්සාවක් හම්බුනාට පස්සේ රට ගිහිල්ලා ආවට පස්සේ ජීවිතේ විවිධ තැන්වලදී අපිට පේනවා යාළුවෝ වෙනස් වෙච්චාම හරි අමාරුයි. කෝ අර පරණ යාළුවා එඩිට් වෙන්නේ නැතු ඕන මගුලක් කරපු යාළුවා. ඉතින් මං හිතනවා ටිමාගේ වේදනාව තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් ටිමා අලුත් කවි පොතේ කවියක් ලියලා තිබුණා රන්සර කියලා. ඒ රන්සර අස්සෙත් සම්පූර්ණයෙන්ම කියන්නේ යාළුකම ගැන. ඒ යාළුවන්ගේ ස්වර, යාළුවන්ගේ වචන, යාළුවන්ගේ කතාබහ ඒ සියල්ලම එක මොහොතකදී ඇහෙන්න පටන් අර ගන්නවා. ඉතින් මං හිතන්නේ ඒ නැ තනි වුණාම තමන්ට මහා පාළුවක් දැනෙන හුදකලාවකදී ආයිසරයක් යාළුවෝ. ඉතින් ඒ යාළුවෝ වෙනස් වෙන එක මං හිතනවා ඒක දරා ගන්න හරි අමාරුයි. ඒ නිසා මං ආදරෙන් මේ වෙලාව පාවිච්චි කරනවා අතහැරලා දාපන් වෙනස් වෙන්න එපා කියලා. අතරම මේ ඒජට් එකේ ये समान सिनेमा उनाट एजेक्ट की टिम्रान कीर्ति तमाय एकोट मे मे कवि अस्से इन्ने टिम्रान तमाय एतरम टिम्रान गेर ओब किव्वागे मे कवि वल एदु मे तेंबरिये की नतहरुनु रूले करे यलेकट कीला किव्वाम मे ए कवि पोत अते तियागेन बलन इन्न वेनवा टिक वेलावक मे कवि पोते कथाव देहा मोकद्द कीला इतिन ए निसा मे मन हितनवा मे टिम्रान कथा बहाट लक्विय युतु कवि एक ओब පටන් ගන්නෙත් එහෙම තැනකින් ඔබ අවසන් කරන්නෙත් එහෙම තැනකින් කොමනත් සතුටුයි අද ඊටාම වටින අලුත් කවි අදහසක් අරගෙන අපිත් එක්ක එකතු වෙන්නට ආවාට අද කවි තෝරන්න අපිත් එක්ක එකතු වුණු සුජීව සිරිමෙවන් කවියට නිර්මාණකරුවාට ගුරුවරයාට ස්තුතියි අයිබෝ අයිබෝ අද කවි 10 සංගීතය
आनंद पद्मश्री प्रमुख कुरवी संगीत कंडाय संगीत अध्यक्ष इंद्रनाथ नंद सिंह गी गायन विशारद चतुर गायन जयंती सह विशारद पुंसदा मियासी जयंती अवसर दिन दहावनी कवियन दहावनी इरा अंदुरु पट तिरतिक आहसे कुकुरु कुकुरु तरुणी वी अंत पेर अरुणलु उदय दिलसेन पिनी मत पिय मंकरमिन आहस गौटाई लंगवन Tetivi ekili kulivi sengvi adu pini ketvi tul pa perdi kus rendet ap hem imak no penena asngame හඳ නැතිවි බොළඳ සුසුම් ලන දවසක් ඇවිදි පුදා කිරෙන් කඳුලත් සුසුමත් අතින් ගලන එක් එක මුතු වී අපි හිමු මිතුරෝ